समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स मापमन्येत पुण्यस्स न मिन्तं आगमिष्यति उदबिन्दु निपातेन उदकुम्भो पूरति पूरति तीरो पुण्यस्स तोकतो कंपि आचिनन्ति पिंगवत्नी भाग्यवत अरिहत असन समधिपतोत्तम बुदुरचारण वासी सियलु सत्यंत अमा निवासु सलसादी में परम पिवितुर्वदासी विसी असंख्य कल्प लक्ष्य तरम कालया ससर गमणि रेंदेमिन पारमी धर्म संपूर्ण कला एम पलवेनी कोटस සිතින් බුදු බව පැතුවා සත්තා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අසංඛ්‍ය හතකුත් කල්ප ලක්ෂයක් වචනයෙන් බුදු බව පැතුවා අසංඛ්‍ය නමයකුත් කල්ප ලක්ෂයක් නියත විවරණ ලැබුණේ ඉන් අනතුරුව ඒ කියන්නේ සෝලසා සංකල්ප ලක්ෂයක් පන්ලක්ෂ දොළොස් දහසක් බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ සිතිනුත් වචනනුත් බුදු බව පතමින් සිත දියුණු කරගෙන ඇවිල්ලා පාරමී සම්පූර්ණ කරගෙන විත් අරිහත්වයට පත් වෙන තරම් පින මොහුකුරා ගියපු සමයේදී සුමේද පණ්ඩිතයන් වහන්සේ වශයෙන් ගත කරපු ජීවිතේ දීපංකර පාදමූලයේදී සතරපද ගාථාවක් අහලා ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරගන්න වාසනාව තියෙද්දිත් තමන් වහන්සේ වැනි වීරවන්ත පුරුෂයෙක් තනිවම නිවන් දැකීම සුදුසු නැත තවත් බොහෝ දෙනෙකු සසරින් එතෙර කරවන්න මම මතු ලෝතුරා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා අතටපත් නිවන් අතහැරයි අපි වෙනුවෙන් සසරට බැසගත්තේ එදා ඒ බණපදයක් අහලා නිවන් අවබෝධ කළා නම් අද ගෞතම බුද්ධ ශාසනය පහළවන්නේ නැහැ එදා සියලු සතුන් ගැන කරුණාවෙන් සිතූ ඒ මහා කරුණාව නිසා අද බුද්ධ ශාසනය අපිට තියෙනවා නිවැරදි දාන ආදී පින් කරගෙන මේ ධර්මය අහලා හිත සනසව ගන්නට අපිට වාසනාව ලැබුණා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු බව පතමින් නියත විවරණ ලැබුව නිසා එදා ඒ බුදුරජාණන් වහන්සේගේ විවරණ ලැබුණේ පුරුෂාත්ම භාවයක් ලැබලා පැවිදි වෙලා උතුම් ධ්‍යාන අභිඥා ගුණධර්ම ලබලා ලෝතුරා බුදුබවට නැමුණු සිතින් ජීවිත පරිත්‍යාගයෙන් මඩමැති වැතිරිගත් අවස්ථාවේ මේ ජටාදර වූ තවුසා මතු සාරා සංකල්ප ලක්ෂ්‍ය ගිය තැනදී ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවාය කියලා එවැනිම දීපංකර බුදුරජාණන් වහන්සේ විසින් නියත වශයෙන් විවරණ දුන්නා ඒ අනිවාර්යෙන් ඒ දවසේම සිද්ධ වෙන බව ඒ ගති නියත වෙලා නැත්තම් ලෞතුරා බුදු බවට නියත වූ බවයි එයින් ප්‍රකාශ වුණේ එතෙන් පටන් සාරා සංකල්ප ලක්ෂ්‍ය ආසේ තරුකෙට පරදින තරම් නිල්වන් නෙත්තු පුට දන් දුන්නා මහ පොළවේ පස් පරදින තරම් ඇඟ මස් කපා දන් දුන්නා මහ සයුරේ ජලයේ පරදින තරම් රුධිරේ දන් දුන්නා දහස්වර ලක්ෂවර උටුණු පළන් හිස් කපා දන් දුන්නා දහස්වර ලක්ෂවර තමන්ට උපන් දාව උපන් දරුවන් බැන දන් දුන්නා පති වෘත ඇති භාර්යාව දන් දුන්නා
මෙසේ පංච මහා පරිත්‍යාගයන් පුරා ත්‍රිවිධ චර්යාවන් පුරා මේ මහා භද්‍ර කල්පේ සිව්වෙනි බුදුරජාණන් වහන්සේ ලෙස මේ අන්තක් කල්පේ මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 100ක් වැනි කලකදී ලෝකෙට පහළ වුණා. ලුම්බිනි සාලෝද්‍යානයේදී මෞකුසින් දබරාවකින් පෙරෙන දියත්තක්සේ ධර්මාසනයකින් බසන ධර්ම කතිකයාන කෙනෙක්සේ පහසුවෙන් බිහි වුණා. අරිහත් බ්‍රහ්මරාජවරු සත් දෙනෙක් රන්දැලින් පිළිගත්තා. පිළිගෙන සතරවරන් දෙවියන්ට භාර කළා. ඔවුන් අඳුන් දිවි සමින් භාරගත්තා. ඒ දෙවියන්ගේ අතින් මිනිස්සු දුහුල් සලුවෙන් පිළිගත්තා. මිනිසුන්ගේ අතින් බිමට වැඩම කරපු බෝසත් පුංචි කුමාරයා දස දිසා බලලා උතුරු දිසාවට සත් පියවරක් තැබුවා. නෙළුම් මල් පිපුණා. සත්වෙනි පියවරේ වැඩ ඉඳගෙන එක අතක් ඇඟිල්ලක් ඔසවාගෙන අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝති කියන අභීත සිංහනාදේ පල කළා. මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අවසාන උපතයි, මින් මතු උපතක් නැත කියන සිංහනාදේ වෙන කාටද කරන්න පුළුවන්? නැවත උපදින්නේ නැහැ කියන්නේ මේ ආත්මය නිවන් අවබෝධ කරනවා කියන එක. උපදුණු මොහොතේම කතා කරලා කියන්න තරම් වෙන සත්වයෙක් නැහැ. අපේ බෝසතාණන් වහන්සේ විදියට තුන් වතාවක් උපදුණු මොහොත ඉපදුණු ක්ෂණයේම කතා කළා. මේ පළවෙනි මුල් අවස්ථාව ඊට පෙර වෙස්සන්තරාත්මභාවය ඉපදුනා. ඒ වෙලාවේ පෝසතී දේවියගේ කුසින් වෙළඳ වීතිය මැද්දේ ඉපදුණු වෙලාවේ අම්මේ මට දන් දෙන්න යමක් නැද්ද කියලා අම්මගෙන් ඇහුව වෙලාව මේ පෝසතී දේවිය දහසින් බැති පියල්ලක් සිඟිති අතේ තබල කියනවා, පුතේ හිතේ හැටියට දන් දෙන්න පුළුවන් තැනකයි ඔබ ඉපදුනේ, දන් දෙන්න කියලා මතක් කළා. ආන්නේ උපන් මොහොතේම දහසින් බැඳි පියල්ලක් කිරිමවකට දන් දුන්නා සාදු කියා. කොයිතරම් ආශ්චර්යවත්ද! උපන් මොහොතේම කතා කළා, දන් දුන්නා. ඊළඟ තුන්වෙනි අවස්ථාව මහෝෂධ පණ්ඩිතාත්මයේදී මේ මහෝෂධ කුමාරයා උපන් මොහොතේම සක්දෙව් රජතුමා අරලු ගැටයක් අතේ තබල ගියා. අම්මා ඇහුවා, මේ අතේ මොකද්ද ගුලි කරගෙන ඉන්නේ පුතේ කියලා. කිව්වා, අම්මේ මේ මහෞෂධයක්, මේක මහා ඖෂධයක්. ආන්නේ නිසා තමයි මේ බෝසත් කුමාරයාට නම තිබුණේ උම්මග්ග ජාතකයේ විස්තර කරන මහෝෂධ කුමාරයා කියලා. සාදු කියන්නේ. තුන්වෙනි වතාව තමයි මේ අන්තිමාත්ම භාවයේ පුරපස සඳක් මෙන් දිනෙන් දින වැඩුණු අපේ බෝසතුන් වහන්සේ සොළොස්වැනි වී අවුරුදු 16දී සංසාරේ පෙරුම් පුරාගෙන එන යසෝදරා බිම්බාදේවිය සමග අතිනත ගත්තා. සසර පුරුදු ලෙස පතිවරුතා ඇති තුමිය අවුරුදු 16 විවාහ වෙලා අවුරුදු 29 දක්වා ගිහි ජීවිතය ගත කළා. රාහුල කුමාරයා උපන් දිනේම බෝසතුන් වහන්සේ සියලු සතුන් දරුවන්සේ සිතා තමන්ගේ ලෙයින් උපන් දරුවා සිපසනසන්නේවත් නැතුව එදා රාත්‍රියේම මහාබ නිෂ්ක්‍රමණය කළා. සංසාර දුකින් සියලු සතුන් එතර කිරීමේ අදහසින් අනෝමා නදී තීරයට කන්ත කසු පිටින් ඇවිත් ඒ නදී තීරයේදී ඉසකෙස් කපල අහසට විසි කළා. මම ලෝතුර බුදු වෙනවා නම් මේකේ සහසේ රැඳේවා, නැත්තම් බිම පතිත වේවා. ඒ ප්‍රාර්ථනා ඉටු වෙනවා කියන්නා සේම යොදුනක් දුර රැඳී සිටපු සක්දෙව් රජතුමා රන් කරඬුවෙන් මේ බෝසතුන් වහන්සේ ගිහි කලකෙස් වැටිය පිළිගෙන ඒගෙන ගොස් තවතිසා දිව්‍ය භවනේ සිළුමිණිසෑය ගොඩ නගල එහි තැන්පත් කොට අදත් දෙවිවරු වන්දනා කරනවා. සාදු කියන දෙවනුව පැවිදි වෙන්න හිතුවා. රජසලු පිළි සුදුසු නෑ පැවිද්දට. සිවුරු ගැන හිතනකොටම කලින් ආත්ම භාවයක කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවෙක්ව හිටිය ගටීකාර කියන අනාගාමී උපාසක මහත්ය
එතුමාගේ මග පෙන්වීම මෙම්මයි ඒකාශ බුදු සසුනේ ජෝතිපාල මානවකතුමා පැවිදි වුණෙත් විවරණ ගත්තෙත් ඒ ආර්ය ශ්‍රාවකතුමා බ්‍රහ්මලෝකේ සුද්ධවාස ඉපදිලා රහත් වුණා ඒ අරියත් බ්‍රහ්ම රාජයා මහා කල්පක නැත්තා එක කල්පකදී ලෞතුරා බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පහළවන්නා වටපිරිකර යම් තැනක දෙතෙන්ට ගොස් යටපිරිකරගෙන විත් අහසේ සිටිමින් බෝසතුන් වහන්සේට පිළිගැන්වුවා. එසේ බ්‍රහ්මරාජයා පිළිගැන්වූ වටපිරිකරින් සිවුරු අඳන ඇඳගෙන සිවුරු පොරවාගෙන පැවිදි වුණා. සිවුරු දරාගත්ත පාත්‍රය ඉල්ලාගත්තා. ඒ වෙලාවේ චන්නැමතුමාට මතක් කළේ මේ සලුපිලි ආභරණ ගෙන ගොස් පිය රජතුමාටත් මව්බිසවටත් දැනුම් දෙන්න මා පැවිදි වූ බව චන්න ඇමතිතුමාත් ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි මාවත් පැවිදි කරගන්න, චන්න ඔබට පසුව පැවිදි වෙන්න පුළුවන්, මුලින් මේ පණිවිඩය ලබා දෙන්න කියලා. ඒ අනුව මේ ආභරණ සලුපිලි රැගෙන කන්තකස්ස සමග යද්දී මේ කන්තකස්සයා පෙරුම් පුරාගෙන ආවේ බෝසතුන් වහන්සේ විතර කරන්ටයි. ඉතින් අදින් පස්සේ මගේ ස්වාමියා දකින්න ලැබෙන්නේ නැහැ කියන ශෝකයෙන් ලය පැලී මරණයට පත් වෙලා තවතිසා දිව්‍ය භවනේ කාන්තක දිව්‍ය රාජයා නමින් නිපදුණු බව සඳහන් වෙනවා. සාදු කියලා අනුමෝදන් වෙන්න. අනතුරුව ගමක් ගමක් පාසා පිණ්ඩපාතය හැසිරෙමින් පිළිවෙත් පුරමින් බෝසතුන් වහන්සේ වර්ෂ 6ක් ගත කළා. උරු වේලාවේ දුෂ්කර ක්‍රියා කළා. අධික දුෂ්කර ක්‍රියාව නිසා උන්වහන්සේ අදගෙන පව වැටුණා. පසුව මැදුම් පිළිවෙත තෝරාගෙන කය සකස් වුණාට පස්සේ වෙසඟපුන් බොහෝ දිනේ සුජාතා සිට දුවගේ කිරිපිඩු දානේ වළඳලා පාත්‍රයේ උඩුගම් බලා යවලා තමන් වහන්සේ බෝධිමූලයට සැපත් වුණා. සැන්දෑ භාගයේදී බෝධිමූලයේ වැඩ සිටින්නට කුසතන අතුරන්නට දිසාව හොයද්දී උතුරු දිසාවද කම්පා වුණා, දකුණු දිසාවද කම්පා වුණා, බටහිර දිසාවද කම්පා වුණා, නැගෙනහිර දිසාව කම්පා වුණේ නැහැ. ආනේ දිසාවේ කොසතන අතුරන විටම පොළව පලාගෙන තුදුස්රියන් 14 රියන් වජ්‍රාසනයේ පැන නැංගා. ඒ වජ්‍රාසනයේ වැඩ සිටමින් ආනාපාන සති භාවනාවේ ධ්‍යාන ලබා ගත්තා. ඒ මොහොතේ මේ කාම ලෝකයට අධිපති වසවර්ති දිව්‍යරාජයා මහා මාරසේනා පිරිවරාගෙන පැමිණුණා. අයිරාව නැතු පිටින් ഘോഷා කරමින් එන විට අනිත් සියලු දෙවියෝ පලා ගියා. එවිට අභියෝග කළ වර්ෂා 9ක් වැස්සෙව්. අලු වර්ෂා, මැටි වර්ෂා, ජල වර්ෂා, වැලි වර්ෂා, ගල්කුළු, ආයුධ වර්ෂා මේ විදී වැසි වස්සවද්දි ඒ සියල්ල බෝසතාණන් වහන්සේගේ හිසට මල් බවට පත් වුණා. බැරිමතන අභියෝග කළ ගෞතමය, ඔය ආසනය අයිති ඔබට නොවේ මටය කියලා. එවෙලාවේ මාර පිරිසද සාක්ෂිද ඔව්වෝ අපේ රජතුමාට අයිති. ඔබට කවුද සාක්ෂි දෙන්නේ? දැන් සුදෝවන් රජතුමා, ප්‍රජාපති ගෞතමී මෑණියන්, යසෝදරා උත්තමාවිය, රාහුල කුමාරය, නන්ද කුමාරය, ආනන්ද ස්වාමීන් වහන්සේ වැනි මේ ඥාති කවුරුත් හිටියේ නැහැ. වහන්සේට සාක්ෂි පිණිස හිටියේ දා දරුවන් දන් දී අඬද්දී ඒ කඳුළු වැටුණු මේ පොළොවයි. ඒ ලේහෙලදි ලේ වැටුණු පොළොවයි. ඒ දරුවන් බිරිඳ දන් දෙද්දි සාදුකාර දෙමින් කම්පා වුණු මේ මහා පොළොවේ දත් ස්පර්ශ කරන මොහොතේ ඔව් ස්වාමීනි මා සාක්ෂි දෙනවා කියන්නාක් මෙන් දහස් වර කම්පා වෙන්න පටන් ගත්තා. ඒ පොළොව කම්පා වෙද්දි අයිරාව නැතු පිටින් මාර දිව්‍ය පුත්‍රයා බිම වැටුණ මාර සේනා හිස හැරුණු අත පලා ගියා. නැවත දෙවිවරු පැමිණා නැවත භාවනා පටන් ගත්තා. පෙරයාමි සන්ධ්‍යා භාගයේදී අතීත ජීවිත දක්නා නුවණෙහිවත් පුබ්බේ නිවාස ඥානය ඇති වුණා. මධ්‍යම රාත්‍රියේදී මරණ සත්වය කරවාන රූප ඉපදෙන තැන ඉපදෙන ආකාරය දකින චතුූපපාද ඥානයවත් දිවස් නුවණ පහළ වුණා. අලුයම කාලයේ සියලු කෙලෙසුන්ගෙන් මිදී ලබන අමා මහ නිවන සාක්ෂාත් කරමින් ආසවක්ෂේ ඥානය සාක්ෂාත් කරන මොහොතේ ලොව සියල්ල සියලු ආකාරයෙන් දකින සර්වඥතා ඥාන ප්‍රදාන සියලු බුද්ධ ඥාන ලැබමින් අපේ බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. එතෙන් පටන් සතියක් සමවස්සුවේන් එහි ගත කළා. තව සතියක් අනිමිස ලෝචන පූජාවෙන් බෝධින් වහන්සේ දෙස බලමින් ගත කළා. තව සතියක් ඒ වාඩි වෙලා හිටපු නිසා
හිටගෙන හිටපු නිසා කයේ දෝෂ දුරු කරන සතියක්ම සක්මන් කළා රුවන් සක්මනේ. තවත් සතියක් රුවන්ගේ වැඩ සිටියා අභිධර්මය මෙනෙහි කළා. ඒ රුවන්ගේ වැඩ සිටීමෙන් පဋාණ ප්‍රකරණය මෙනෙහි කිරීමේදී තමයි බුදුරජාණන් වහන්සේගේ ඥානය ඍසිසේ හැසිරුනේ. ආන්නේ වෙලාවේ ඇති වුණු ප්‍රීති සෝමනස්සේ නිසා නීල, පීත, ලෝහිත, මාංජෙෂ්ඨ ප්‍රභාස්වර කියනවා. සවනක් ගණ බුද්ධ රශ්මිමාලා විහිදුණු බව සඳහන් වෙනවා සාදු කියන. පස්වෙනි සති අජපාල නගරුක ඊළඟට කිරිපල නගරුක මුජලිංග නාත්තරණේ මේ විදියට සස්සති ගත කරලා ධර්මයේ දේශනා කරන්න කෙනෙක් හොයනකොට උද්දකරාම් පුත්තාලාර කාලා මිය ගිහිල්ලා බුදුවරු දහසකටවත් ගොඩගත නොහැකි අරූපතලයේ පහළ වෙලා ඇස් පේන්නෙත් නැහැ කන් ඇහෙන්නෙත් නැහැ අරූපයි. ඒ නිසා නැවත කල්පනා කළා කාටද මම මේ උතුම් ගම්බීර ධර්මයේ මුලින්ම දේශනා කරන්නේ. ඊට පෙර සහම්පති බ්‍රහ්මරාජය විල ධර්ම දේශනාවට ආරාධනා කළා. ඒ නිසා එළව දිහා බැලුවේ. ඒක චාරිත්‍රයක්. දුටුවා දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට උපකාර කර කොණ්ණඤ්ඤ වප්පවද්දී මහානා මස්සජී කියනා වූ පස්වග තාපසවරුන්. ඒ පිරිස සොයාගෙන උරුලේලාවේ ඉඳගෙන බරණ සිසිපතනයට වැඩම කරද්දී අතර මගදී ආජීවකේ කම්බුණා උපකනම්. උපකහන උපවාසයේ ඉඳුරම් බොම ශාන්තයි ප්‍රණීතයි. වහන්සේ කවුද ගාන්ධර්වේද දෙවියෙක්ද කියලා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන මා සියල්ල දිනෝ බැවින් අනන්ත ජින නම් වෙනවා කියලා. තමන් වහන්සේ මනුෂ්‍ය රත්නයක් ඉතින් උපකව වෙන්න පුළුවන් කියලා ඔළුව වනල එයා යන්න කියා. පස්සේ කාලෙක වැඩි ගම්මානයකට යන මෙයා චවි කියන කුමාරිකාව සමග විවාහ වෙනවා. නමුත් කිසිම දෙයක් කරන්න නැති නිසා කම්මැලි නිසා නිඳා ලබලා මේ දරුවා ලැබුණට පස්සේ මෙයා කලකිරිලා අර ඇනොම් බැනොම් අහගන්න බැරි තැන මගේ යාළුවෙක් ඉන්නවා ගෞතම කියලා මම්මගේ යාළුවා අනන්තජින කියලා යාළුවෙක් ඉන්න මේ යාළුවා හොයන් යනවායි කියලා කලකිරිලා එනවා පස්සේ. එදා නිවන් දැක්කේ නැහැ හැබැයි පස්සේ එනවා. පස්සෙ වෙවිල්ල භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා මෙතුමා අනාගාමි වෙනවා. උපක ආජීවකේ අනාගාමි වෙන පස්සේ එසේ මෙතුමා මියපරලව ගිහිල්ලා බ්‍රහ්මලෝකයේ සුද්ධාවාස ඉපදෙනකොටම අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරන ඒ උපක රහතන් වහන්සේ අදත් සුද්ධාවාස බඹතලේ යකනිටාවේ වැඩ සිටිනවා කියලා අපි සාදුනාදී සිහි කරන්න ඕනේ. ඒ වගේ බොහෝ අය අද වැඩ සිටිනවා මේ බුද්ධ ශාසනේ අනාගාම වෙලා අරිහත්ත්වයට පත් වුණ පුක්කුසාති කුමාරයා රජතුමා ගටිකාර බ්‍රහ්මරාජයා කාශ්‍යප බුද්ධ ශාසනේ අනාගාම වුණ දැන් රහත්ව වැඩ සිටිනවා. සනත් කුමාර අරිහත් බ්‍රහ්මරාජය සහම්පති අරිහත් බ්‍රහ්මරාජ අපි වන්දනා කරන්න ඕනේ. අපි සිහි කරන්න ඕනේ රහතන් වහන්සේලා අදත් ඉන්නවද කියලා සමහර අය අහනවා. ඔව් ඉන්නවා. කොහෙද? ආවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියන පංච සුද්ධාවාසේ බ්‍රහ්මරාජයෝ වශයෙන් අද වැඩ සිටිනවා රහතන් වහන්සේලා. මනුෂ්‍ය ලෝකේ නම් දුර්ලභයි. නමුත් බ්‍රහ්ම ලෝකේ ලක්ෂ ගණන් රහතන් වහන්සේලා තවමත් වැඩ සිටිනවා. උන්වහන්සේලා ආයුෂ ගෙවුණු කල්ලි තමයි පිරිනිවන් පාන්නේ. ඒ කියන්නේ මහා කල්ප 16000ක් උපරිම වශයෙන් වැඩ සිටිනවා මේ ලෝකයේ ශෝභමාන කරමින් ලෝට ආශිර්වාද දෙමින්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනට වැඩම කර එහි පළවෙනි ධර්ම දේශනා පැවැත්වුව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ දේශනාව ශ්‍රවණය කරගත් පස්වග භික්ෂුන් වහන්සේලගෙන් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙමින් සෝතාපන්න ඵලයට පත් වුණා. 18 කෝටියක් අනාගාමි බ්‍රහ්ම රාජවරු එදා ඒ දේශනා ශ්‍රවණයෙන් අරිහත්ත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. සාදු කියන. එතැන් පටන් 45 වර්ෂයක් භාග්‍යතුන් වහන්සේ ලොවට පිහිට වෙමින් මහා කරුණා සමාපත්තියෙන් ලොව දෙස බලා ලොවට පිහිට විය යුතු අය නිවන් අවබෝධ කරන අය වෙත වැඩම කරමින් දහම් දෙසුවා. සමහර ධම්මසභා මණ්ඩපවල දහස් ගණනින් ලක්ෂ ගණනින් දෙනා සෝවාන් ආදී මඟඵල අවබෝධ කළා. ධර්ම සමාගම්වල අසංඛ්‍ය ගණන් දෙවියෝ බ්‍රහ්මියෝ රහත් වුණා. ඉතින් බලන්න මේ බුද්ධ ශාසනේ 24 අසංඛ්‍ය නවකෝටි 8 ලක්ෂයක් තරම් දෙනා ධර්ම දේශන අහල පමණක් නිවන් අවබෝධ කළ බව සඳහන් වෙනවා. එයින් මෑත ලක්ෂ ගණනින් ස්වාමින් වහන්සේලා භාවනා කරලා රහත් වුණා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන දඹදිව කෝටි 100ක් රහතන් වහන්සේලා වැඩ සිටියා. කෝටි 100ක් රහතන් වහන්සේලා මුළු ලෝකෙම වැඩ සිටියා. සාදු කියලා අනුමෝදන් වෙන්න.
එයින් බුද්ධ පරිනිර්වාණය 236කට පසුව දුටුගම් රජතුමා රුවන්වැලි මහසෑය නිර්මාණය කරන ගොඩනගන පාදම සකස් කරන දවසේ මුළු ලෝකෙම වැඩම කළා තියෙනවා 96 කෝටියක් මහරහතන් වහන්සේලා සතු කියන. අනුරාධපුර සමයේ මේ ලක්දිව වැඩ සිටියා තලපැදුරක් වේලා ගන්න බැරි තරම් අහසින් වැඩම කරපු රහතන් වහන්සේලා සාදු කියන. නමුත් අද අපිට රහතන් වහන්සේලා දකින්න නැති වුණා. අද සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා අපිට මේ ධර්මයේ කියා දෙමින් නිවන් මඟ කියා දෙමින් අපට දාන ආදී පින් කරගන්න වාසනාව සලසා දීලා තියෙනවා. ඉතින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අගනා වටිනා ගාථා රත්නයක් තමයි අද මාතෘකා කරගත්තේ මේ අයට මේ රාත්‍රී ධර්ම දේශනාව සඳහා. මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස. හිතන්න එපා පින පොඩි කියලා. නමන්තං ආගමිස්සති. මේ පොඩි පින්කම මා වෙත නොපමිනේයි මට ආනිසංස ලබා නොදෙයි. මට මේ පිනෙන් වැඩක් වෙන එකක් නෑ කියලා හිතන්න එපා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. උද බින්දු නිපාතේන ඇයි එහෙම කියන්නේ මෙන්න මේ උපමාවෙන් පෙන්නනවා. උද කුම්බෝපි පූරති. වතුර බින්දුව බින්දුව වැටිලා වතුර කලේ පිරෙනවා වගේ. පූරති දීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචින. දීරෝ ප්‍රඥාවන්තයා පූරති පිරෙනවා පිනෙන් පුඤ්ඤස්ස තෝක තෝකම්පි ටික ටික එකපාරට නෙවෙයි ටික ටික පිනෙන් පිරෙනවා. හරියට වහි බින්දුව බින්දුව වැටිලා වතුර කලයක් පිරිලා යනවා වගේ. ඉතින් මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න හේතුනේ බුදුරජාණන් වහන්සේ දහම් දේශන අවස්ථාවක දේශනා කළා. තනියෙන් දන් දුන්නොත් Tamanට ධනය ලැබෙනවා පිරිවර ලැබෙන්නේ නැහැ. Taman ධනය වියදම් කරලා පිරිස එකතු කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? හොඳට ධන සම්පත් ලැබෙනවා දේපල ලැබෙන හැබැයි ඥාති නැහැ මිතුරු නැහැ තනි වෙලා තමයි ජීවත් වෙන්නේ වැඩට කවුරු හරි ගන්න වෙනවා අසනීපයක් වුණත් උපස්ථාන කරගන්න වතුර ටිකක් දෙන්නවත් කෙනෙක් නැහැ එහෙම මිනිස්සු අපේ ලෝකේ දැනුත් ඉන්නවා හේතුව තමයි දන් දුන්නා හැබැයි කවුරුත් එකතු කරගත්තේ නැහැ තනියෙන් දුන්නා මගේ දානෙට මං විතරයි මට වෙන කවුරුත් ඕනේ නැහැ මට සල්ලි තියෙනවා මට මේක එක්කෙනා ඕනේ නැහැ සමහර දාන හදන වැඩට කට්ටිය ගෙනල්ලා කෑම් වියන සල්ලි වලට ගෙනල්ලා කෑම හදලා දෙනවා. එක ගමිය එකතු කරගන්නේ. අන්න එහෙම අයට වෙන්නේ මොකද්ද? ධන සම්පත් ලැබෙනවා. හැබැයි උදව්වට කවුරුවත් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කොටස එයාට ධනය නැහැ. හැබැයි එයා ගිහලා දාන දෙන වෙලාවට තව කෙනෙක්ගේ දානයකට උදව් වෙනවා. එයාට සසරෙදි ධනය ලැබෙන්නේ නැහැ. හැබැයි එයාට උදව්වට ජාලුවෝ, මිතුරෝ, ශ්‍රී මේ පිරිස් බලය ලැබෙන. ඕන තරම් ඉන්නවා. ඕන දෙයකට. වැඩක් කිව්වොත් යාළුව ඕන තරම් ඥාති ඕන තරම් හැබැයි සල්ලි නැහැ මොකද හේතුව දන් දුන්නේ තමන්ගේ ධනයෙන් නෙවෙයි අනිත් අයගේ ධනයෙන් දෙනකොට ගිහිල්ලා උදව් කළා දර පළල දුන්නා නේද පොල් ගාලා දුන්නා එළවලු කපලා දුන්නා හැබැයි තමන්ගේ දේවල් නෙමෙයි අනුන්ගේ දේවල් දෙකයි තුන්වෙනි කොටස තමන් දන් දෙන්නේ නැහැ අනුන්ට දෙන්න දෙන්නේ නැහැ දානවලට යන්නේ නැහැ දෙන අයටත් බනිනවා එයාට මොකද වෙන්නේ ධනිය ලැබෙන්නේ නැහැ පිරිස ලැබෙන්නේ නැහැ ඔය ඉන්න ඈනුන් ඇර ඔය ටවුන් වල ඉන්නේ බස් හොල් ගන්න හිඟන්නෝනේ මොකෝ දුන්නේත් නැ දෙන්න දුන්නේත් නැ දැන් ඉන්න වහලක්වත් නැ අනුන්ට අතපාන්න සිද්ධ වුණා තුන්වෙනි කොටස ඒක හොඳ එකක් නෙවෙයි හතරවෙනි කොටස තමන් ධනෙ වියදම් කළ දන් දෙන ගමන් තව ඥාති පිරිස ගමේ අය දැන් මේ වගේ දැන් මෙතන ඉන්න 15ක් විතර නේද තව පිරිස එකතු කරගෙන අපි දෙන දානෙට තව කෙනෙක් එකතු කරගන්න සම්මාදම් කරගන්න එතකොට එයාලටත් ඒ පින අත් වෙනවා අහන්න එයාට මොනවද ලැබෙන්නේ උපනුපන්තෙන් ලබති භෝග සම්පදා ලබති පරිවාර සම්පදා මහා ධන දාන්නේ සිටු මැදුරු රාජ මැදුරු පහළ වෙනවා ලැබෙනවා රජකම් ලැබෙනවා සිටුකම් ලැබෙනවා ඒ වගේම සේවක පිරිසක් ඥාති පිරිසක් දරුවෝ ලැබෙන්නෙත් ඇයි පිරිවරාගෙන දන් දුන්නා විශාකාවට දරුවෝ කීයක් හිටියා දන්නවද දන්නේ විශාකා සෝවන්නද සෝවන්නලා තමයි ළමයි හැදුවේ අද කාලයයි සෝවන්නොත් එහෙම ළමයි හැදිලා තියා ගෙදර වැඩක්වත් කරන්නේ ඒ දැන් බුරු සෝවාන්නේ දැන් ලැබෙන්නේ. ඇත්තර සෝවාන් වුණාම සම්මුතිය දන්නව පරමාර්ථය දන්නව. සම්මුතියෙන් හොඳට කාමයන් සේවනය කරනවා බණහන්නට බණහනවා. දැන් කට්ටියට වෙන්නේ මොකද මොකක් හරි බණක් ආපුවාම අන්න පොට පිට පටල ගන්නවා. ඊට පස්සේ මහත්යත් එක ඉන්නේ නැහැ, ගෙදර ඉන්නේ නැහැ. ඊට පස්සේ භාවනා වැඩසටහනට බලා හැමදාම යන්නේ ළමයි ගැන බලන්නේ නැහැ, කැම ටිකක් හදන්නේ නැහැ, උපාසකම්ම දැන් උඩින් යන්නේ. මොකද සෝවාන් වෙලා.
හැබැයි අර ඇත්තට සෝවාන් වෙච්ච උත්තමාවිය එහෙම නැහැ. ගෙදර දොරේ වැඩ කරනවා, කෑම හදනවා, මහත්තර සලකනවා, දරුවෝ හැදුවා, කීයක් හැදුවා? පිරිමි ළමයි 10යි, ගෑනු ළමයි 10යි. දැන් අය හැදුවොත් මැරේ. පණයයි. දැන් ළමයි දෙන්න නැණි හදන්නේ පවුලක. ඒ කාලේ අපි දන්නවා අපේ දැන් ආච්චිලට ආච්චිල ළමයි 13ක් හිටියා. ඒ දෙන්නෙක් මැරිලා එතකොට 15ක් ඔක්කොම. ඉතින් බලන්න මේ හැම පාලනයක් කිසිම දෙයක් නැහැ ළමයි ලැබෙන එක සම්පත. සම්පතද නැද්ද? ඒක තේරෙන වයසට ගියාම එක්කෙනෙක් සැලකුවේ නැත්නම් තව 10ක් ඉන්නවා. දෙන්නෙක් හිටියොත් දෙන්න මොනසලකෝත් පාරට තමයි වැටෙන්නේ නේ. තව කොහෙවත් නැහැ නේ හදපුවා. නේද? දැන් දන්නේ නැතුව ඉන්නවද දැන් කොහේ හරි? සමහරට දරුවෝ නැහැ. ඇයි? පව. එක්ක දරුවෝ නැති කරලා මව කුසේති. දැන් ඔබ දැකලා ඇති මේ ජීවිතේම සමහර ගෑනු අය ඉන්නවා කසාද බඳින්න කලින් දරුවෝ නැති වෙන විදියට වැඩ කරනවා. ඒ කියන්නේ ඖෂධ පානය කරනවා. බෙහෙත් ගන්නවා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ළමයි ඕන වෙනවා. හැබැයි ඕන වුණාට කුස හැදිලා තියෙන මොන විදියට? නිතරම දරුවෝ නැති වෙන්න ඕන විදියට. හෝමෝන හැදිලා තියෙන මේ විදියට. මොකද විවාහ වෙන්න කලින්ම එයා අර දේවල් වලට පුරුදු වුණා, ඖෂධ වලට. ඒතොර ඒ පුරුදු වීම නිසා වෙන්නේ දරුවෝ ඕන වුණත් ලැබෙන්නේ නැහැ. එතකොට දරුවෙක් මව කුසට එනවයි කියන්නේ කවුද? පින් කරපු කෙනෙක්ද පව් කරපු කෙනෙක්ද දෙන්නේ? උත්තර දෙන්න බය වෙන්න එපා. මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ පව් කරලා නෙවෙයිනේ. මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ පින් කරලා. හැබැයි ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, ගොළු වෙලා, අංග විකල වෙලා ඉපදෙනවා නම් ඒ මොනව කරලාද? පව්ත් කරලා. දි හේතුකයි. හරියට පින් කරලා නෙවෙයි. දැන් අංග සම්පූර්ණද අපි ඉපදුනා. මෙයා ඉපදිලා ඉන්නවා. දැන් මොකක්ද මුල්ලුණ කුසලේ? හේතුක කුසලයක් හෝ දිහේතුක කුසලයක්. කියන්නේ පින පව කරලා කවදා ආවත් මිනිස්සෙක් වෙන්නේ අංග සම්පූර්ණ. එහෙනම් දැන් අපිට අත් දෙක තියෙනවා, කකුල් දෙක තියෙනවා, ඔළුව තියෙනවා, ඔක්කොම තියෙනවා. දැන් එහෙම දරු සම්පත් ලැබෙනකොට අපි කියනවා අපිට අන්න පරිවාර බලයක් ලැබුණා. අපි හිතන අපිට කවුරු නැතත් මේ දරුවෝ අපිට සලකනවා, උදව්වට ඉන්නවා. එහෙම නේද ළමයි හදන්නේ? නැද්ද? නැති බැරි කාලෙක අපිට සලකයි. ඒ අදහස අනිවාර්යෙන් මව්පියන්ට එනවා. කවුරුත් හිතන්නේ නැහැ මම මේ ළමයා හදලා අවුරුදු 20න් විතර මහාන කරනවා. කරයිද? කරන්නේ නැහැ. ආවත් ඇදගෙන යනවා බලන්න. ආමුදුරන්ටත් බැනලා නේද කුණු අරපත් කියලා. ආයෙත් ඉතින් බලන්න නම්මලගේ දෙල්ලා මහාන වෙන්නාම ළමයෙක්. මෙහෙත් තවන තරම් නටලා තියෙන ඒ වගේ නාටකම්. නටලා ඇදගෙන ගිහින් පොලිසිය පවා එක්ක ඇවිල්ලා සමහරට අරන් ගින් තියෙනවා. වසී තෙල් වසී කුප්පි මතුරන් වෙලා ළමයන්ගේ ඔළුවේ ගහනවා. මේ අම්මලා. ඇයි? ළමයා නිවන් දැකලා සසරෙන් එතර වෙනකොට කැමති නෑ. මොකද මම ආයෙනේ, මට ඕන මගේ. මානේතේති මාතාලු. ඒ කියන්නේ දරුවන් මම ආයෙනේ කරන බැවිලු අම්මා කියලා කියන්නේ. තාත්තට වඩා කවුද මම ආයෙනේ කරන්නේ දරුවන්? ඕන පවුලක. අම්මලා තමයි ළමයි එල්ලගෙන ඉන්නේ හැමදෙස්සෙම. තාත්තලා නෑ. තාත්තලා වැඩ දිනන කොහොමද? අනිත් එක එච්චර ලොකුවට මේ ඉන්නේ නැහැ. නමුත් අම්මලා තමයි නිතරම ළමයි ගැන හොයන්නේ, අත ගන්නේ, බලන්නේ. අනිත් එක මව් කුසේ ඉන්නේ, ඉපදෙන්නේ. ඒ නිසා මවුට තියෙන සම්බන්ධය වැඩි. එතකොට දාලා යන්න කාටද අමාරු ගොඩම්? අම්මට. තාත්තට අමාරු නැද්ද? එයාටත් අමාරුයි. හැබැයි කාන්තාවට වඩා පිරිමි කෙනාගේ හිතේ ලොකු හයියක් තියෙනවා. නැද්ද හයියක්? තියෙනවා. දැන් මලගයක් වුණා වැඩියෙන් මඩන්නේ පිරිමිද ගෑනු? ආපු අර නැටි බලන්න ඕන ගිහිල්ලා. පෙට්ටිය පෙරලන්න නැති එක විතරයි. පෙට්ටිය කඩලා දාන්න පුළුවන් නා. අර කුඩ නැගලා. ගෙනියන්න එපා කියලා නේ අන්තිම වෙලාවට තමයි බලා ගන්න තියෙන්නේ රංගපෑම. දැන් දවස් තුනක්ම ගෙදර මලමිනිය තියෙනවා. අඬන්නේ නැහැ. ඔක්කොම ඉතුරු කරගෙන කාලා බීලා, බිස්කට් කාලා, මාඩි කාලා, බීම බීලා, දැන් හොඳට හයි හදාගෙන ඉන්න මොකටද? අර අදිනකොට පෙට්ටියට පණින්න. කොයි වෙලාවටද හාමුදුරුවෝ පාසිකූලේ දෙන්න ආපු වෙලාවේ තමයි අඬන්න පටන් ගන්න. දැන් මල බෙරේ ගහනකොට ඔන්න පටන් ගන්න. බෙරේ ගහන්නේ අඬන්න මෙයාට. දන්න දැන් පළවෙනි එක ගැහුවා, දැන් ඇඬුවා. දෙවෙනි එක ගැහුවා, ආයෙ ඇඬුවා. තුනක් ගහනෝනේ උස්සනකොට තුන්වෙනි එක. දැන් ඔතකොට තමයි යුද්ධේ තියෙන පිරිමින්ඩ තියෙන ගෑනුන් අදින්න ගිහිල්ලා. මෙහෙවරෙන් ඔය කඩලා දාන්න එපා කියලා අදලා දාන්න ඕන. සමහර ළමයිගෙන් කියන අම්මගේ වලට මාත් පනිනවා. අම්මයි වලට මාත් පනිනවා කියව අතාරින්න ඕන පනින පැනපන් කියලා. අතාරිනවා නෑ, අතාරින්නේ අදිනකොට ඉතින් මෙයාත් පනින්න බලනවා. ඇතෑරියොත් එහෙම ආයෙ දුවන් යනවා ගෙදර. ඇයි ඉතින් වලේ පැනලා ඉන්න පුළුවන්, මැරෙනවනේ. ඉතින් එහෙම අඬන අයගේ හැටි අපි දැකලා තියෙනවා, අත් දැකලා තියෙනවා. වලගාවදි පැන පනින්න හද බොදුවෙක් විනාඩි 5ක් ගියේ නැහැ. හොඳට පිරිමි ළමයිත් එක්ක ගිනාවි කතා කර කර බීම බොනවා, බිස්කට් කනවා.
මීට විනාඩි 5කට පෙර කොහෙට පයින්න ගියේ? වලේ පණින්න ගියේ. එතකොට මේ බැලුවා පිරිමි හිත හයයි. ගැහැණු හිත හය නැහැ. බොළඳයි. ලාමකයි වහා රැවටෙනවා. වහා මුලාවේ වැටෙනවා. දැන් ලෝකේ වැඩියෙන්ම රැවටිච්ච ජාතිය කවුද? ගැහැණු ජාතිය නේ. කසාද බඳිනවා, දික් කසාද වෙලා ගෙදර එනවා. ඒ රැවටිලා අනින්නේ. දැයිය කතා කරා බඳින්න කලින් කියලා නෑ ක්‍රිස්තියානි කියලා මහත්තයා. දැන් ඔන්න බැන්දම තමයි දන්නේ ක්‍රිස්තියානි කියලා. දැන් බුදුන් වඳින්න දෙන්නේ නෑ. මල් කඩනවායි කියලා මල් ගස් ඔක්කොම කපලා නැන්ද අම්මා. දැන් අවාසනාවක් නෙවෙයිද? ආ එක ජීවිතේ එකපාරයි බඳින්න තියෙන්නේ. ඒ බඳින මිනිහා මොකෙක්ද කියලා දන්නේ නැතුවනේ බඳලා තියෙන්නේ. නේද? ඒක නිසා ඒව හොයලා බලලා ඕන නේද උපාසක මහත්තයෝ කසාදයක්. බැඳ ගන්න ඕනේ. ඉතින් මෙච්චර මේ බෞද්ධ යන්න ඉන්න රටේ ඒ උපාසිකාවට එක ලැබුණේ නැහැ. දැන් මොකද කරන්නේ? නැන්දම් හදන්නේ මේ දුව කොහොම හරි ගෙදරින් පන්නලා පුතාව වෙන කෙනෙකුට බන්දලා දෙන්න. ඇයි රැවටුණාද නැද්ද? රැවට අසරණද නැද්ද? අසරණයි. දැන් ඉතින් මහාන වෙන්න තමයි තියෙන්නේ. වෙන උත්තරයක්? උත්තරයක් නැහැ. එහෙනම් මෙවැනි දේවල් තියෙනවා. ඒතර ඒ විදිහට මේ දරු සම්පත ගැන මා කිව්ව ඔබට මේවා ලැබෙන්නේ පින නිසා. සාදු කියලා අනුමෝදන් වෙන ළමයි ඉන්න අය නැති අය ළමයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන් කවදාවත් දරුවෝ ඉන්නවයි කියන එක දුකක් වශයෙන් හිතන්න එපා. සම්මුතියෙන් පරමාර්ථයෙන් දුකයි, සම්මුතියෙන් සැපයි. සම්මුතියෙන් සැපයි කියන්නේ ළමයි හොඳට ඉන්නකම් හොඳයි, සැපයි. වෙන් වෙන දවසට දුකයි. ඒ කියන්නේ කවදාරි අපි මැරෙනවනේ. ඒතර ළමයින්ව දාලා යන්න වෙනවා. දැන් දැකලා නැද්ද මව්පියන් ජීවත් වෙදි ළමයි මැරෙනවා? පොඩි කාලේ නෙවෙයි, අවුරුදු 18 20 ගොඩක් මැරෙනේ. බයික් වල ගිහිල්ලා, බයික් වල ගිහිල්ලා අප්පගෙන අන්තිමට මැරෙනවා. දුකද නැද්ද කියන්න බැරි තරම් දුකයි නේ. කියා ගන්න බෑ දුක. ඒ තරම් අමාරුයි. ඉතින් ඒ නිසා මේ දුක් දුක් දොම්නස් අනිවාර්යෙන් ලැබෙනවාම ඇලුනොත් දුක ලැබෙනවා. නමුත් සම්මුතියෙන් මේක මොකද්ද? පිනක විපාකය. දැන් ළමයි නැති අය මොකද කරන්නේ? දමදිව ගියොත් යනවා කොහෙටද? අජපාල නුගරුක ළඟට යනවා. ඊළ එතන වාඩි වෙලා සත්‍යක්‍රියා කරන සුජාතාවට ළමයි ලැබුණේ මේ නුගරුකට ප්‍රාර්ථනා කළ අනේ අපිට ළමයි ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ එනවා. සමහරුන්ට සඵල වෙනවා, සමහරුන්ට සඵල වෙන්නේ නැහැ. සඵල වෙන්නේ ටිකක් හරි පිනක් තිබුණා. දැන් කතාවක් තියෙනවා. බෝධිරාජ කුමාරයා. එතුමා රජ කෙනෙක්, බිම්බිසාර එතුමාගේ දරුවෙක්. මේ කුමාරයාටයි කුමාරිටයි දරුවෝ හිටියද නැහැ. දැන් මෙයාලා දානයක් දෙන ලෑස්තුනා භාග්‍යතුන් වහන්සේට. මෙයාලා දානෙට කලින් පාවඩයක් කෙළුවා. පාවඩය එළලා හිතුවේ බුදුරජාණන් වහන්සේට අනාගතයේ පේනවා. උන්වහන්සේට පෙනුනොත් අපිට ළමයි ලැබෙනවයි කියලා උන්වහන්සේ පාවඩය උඩින් වඩි. ඒ භාග්‍යතුන් වහන්සේට පෙනුනොත් අපිට ළමයි ලැබෙන්නේ නැහැ කියලා උන්වහන්සේ වඩිනකක් නැහැ. දැන් ඔන්න ප්‍රාර්ථනා. දැන් බුදුරජාණන් වහන්සේ මේ පියකට පෙළ ගාවට එනකොට ඔන්න පාවඩයක් තියෙනවා. බැලුවා මොකද්ද කියලා. බලනකොට ඔන්න ප්‍රාර්ථනාව පේනවා. දැන් විමසල බලනකොට බෝධිරාජ කුමාරයාට ළමයි ලැබෙන්නේ නැහැ. ඉතින් කෝ ආනන්දේ මේ පාවඩේ අයින් කරන්න කියන. එතකොට දැනගත්තා එනම් මට දරුවෝ ලැබෙන්නේ නැහැ. දානි පූජ කළා, බණ අහලා අන්තිමට අහනවා ස්වාමීනි ඇයි අපිට ළමයි ලැබෙන්නේ නැත්තේ කියලා. කිව්ව ඔබයි බිරිඳයි නැවුනගල යන කාලෙක මුහුදේ නැව බිඳිලා කුණාටුවෙන් ඔය දෙන්න වැටුණා කිව්ව දූපතකට. මේකේ වෙනමකුත් කෑමක් නැහැ, ඉන්නේ කුරුල්ලෝ විතරයි. ජීවත් වෙන ඕන නිසා කුරුල්ලොන්ගේ බිත්තර කඩාගෙන කෑවා. දැන් බිත්තර කන්න බය වෙනව පාර කට්ටියම. බිත්තර කඩාගෙන කෑවා. මොන බිත්තරද? කුරුළු බිත්තර. ඉතින් ජීවිත කාලෙම කුරුළු බිත්තර කාව විපාකයෙන් එතෙන් පටන් ආත්ම 100ක් දරුවෝ හිටියේ නෑ. එහෙනම් එහෙම කර්මයක් කරලා තිබුණොත් මොන මොන දේවල්ට ගියද දරුවෝ ලැබෙයිද? ලැබෙන්නේ නෑ. ඒකට කියන කර්ම විපාක. ඉතින් ඒ වුණත් කමක් නෑ, මේ දෙන්න බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා. අපි දැන් බිත්තර තම්බනව නේද? මොන බිත්තරේ තම්බන්නේ? ගම් බිත්තරද පාම් බිත්තරද? බෞද්ධ බිත්තරද අනිත් එකද? ඒකට හේතුවක් තියෙනවා. මම ඒක අහන්නේ බය වෙන්න එපා. දැන් කුකුල් බිත්තරයක පැටවෙක් එන්න හේතු තියෙනවා. මොන හේතු? කුකුල් ගඳ ගස්සන්න ඕන. උණුසුම් අපි කියනවා කිකිලි රකින්න ඕනනේ. දැන් කිකිලි රැකපු බිත්තරයක් අරන් කෑවොත් අන්න පව් සිද්ධ වෙනවා. රකින්න කලින් බිත්තරයක් කෑවට පව් සිද්ධ වෙන්නේ නෑ. ඒක ඩිම්බයක්, කිකිලික ඩිම්බයක්. ඒකට සංසේචනය වෙලා නෑ, විඤ්ඤාණයක් ඇවිල්ලත්
නෑ අපි දැන් මාංශ කොටසක් තමයි කන්නේ හැබැයි ඒකේ ප්‍රාණයක් නැහැ. ප්‍රාණය එන්න නම් කුකුල් ගඳ ගස්සන්න ඕන කිකිලි රකින්න ඕනේ. නැත්තම් අර උෂ්ණත්වය දෙන්න ඕනේ. දැන් බල්බ් එකක් දාලා හරි දෙනවනේ සමහරටනේ ෆාම් වල. එහෙම කළාට පස්සේ යන්න තියෙනවා. ඊට කලින් නෑ. දැන් ෆ්‍රිජ් එකේ දාලා තිබුණොත් කොහෙන් විඤ්ඤාණයක් එන්නේ? හීතලයි. එන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා ඔබට බිත්තර කන්න ඕන නම් අන්න ක්‍රමය. මොන බිත්තරේ? පාම් බිත්තර කන්න ඕන. කන්න කියලා නේ මං කියන්නේ. ඕන නම් කන්න. කමන්නේ. පූජා කරනවා නම් පූජත් කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. ධර්ම විනය දැනගන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? රට පැටලෙනවා. කරන්න ඕන දේ දන්නේ නැහැ. ඉපාදි දන්නේත් නැහැ. දැන් අපේ අය මොකද කරන්නේ? කුකුල් මසුත් කනවා. අනිම් මස් නම් අති අපි වැඩි මේ හිතන්නේ නැහැ. මොකද දඩ මස් සමහර අය මේ මුව මරනවා මවල් මරලා අපිට ගෙනත් දෙනවා. හිතට එකඟ නැහැ. එතකොට අපිට අපේ කැලේ මිනිස් සත්වයන් මේ මරලා අපිට. ඒතොර මං කියනවා විසි කරලා දාන්න. ඒ අකපනිසා නෙවෙයි. අපිට හිතට අමාරුයි. මොකද මේ කැලේම සත්තු මරාගෙන අපිට මේ ගෙනල්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒක හිතට එකඟ නැති නිසා අපි අනුභව කරන්න වළඳන්නේ නැහැ. හැබැයි නැත්තම් විනයානුකූල අපි වෙනුවෙන් මරලා නෙවෙයි නම් කඩෙන්නම් ගෙනාවේ කැපයි. හැබැයි අපි වෙනුවෙන් මැරුවා නම් සතෙක්ව කැප නැහැ. ඔය බිත්තර බන්නේදී ගොඩාක් ප්‍රශ්න හිතන නිසා සමහරට අපි ඉස්සර කිව්වා ගොඩම්ම සැකනම් විඥානයක් තියදීලා කඩේ තම්බපු බිත්තර තියෙන. ආන්නේ වරගෙන ස්වාමීන් වහන්සේට ඕනම් පූජා කරන්න කැමති නම් බලෙන් නෙවෙයි කැමති නම් ඕනම් පූජා කරන්න. ඇයි එහෙම පූජා කරන්නේ කියන්නේ? දැන් මස් එහෙම ගන්න ගියාම වැටකොළු වල ගානද මස් වලටත් තියෙන. මිල මං අහන්නේ. වැටකොළු කිලෝ එක සමානයි මස් කිලෝ එකද? නැත්තම් වැඩිද අඩුද? මස් වල මිල වැඩිනේ. පීකුදු? දැන් අද මස් බණක් තියෙන. මිල වැඩි. සොසේජස්? මිල වැඩි. මාළු? ඒත් වැඩි. හැබැයි වැටකොළු එච්චර මිල නැත. ආ එහෙනම් මිල වැඩි වෙන්නේ දෙයක් වටින නිසාද නැති නිසාද? මේක හොඳට හිතන්න. දෙයක මිල වැඩි වෙන්නේ ඒක වටින නිසා සහ ඉල්ලුම වැඩි නිසා. බොහෝ අය හොයන පීකුදු හොයන් යනවා, කුකුල් මස් හොයන් යනවා, මාළුන්ගේ කෑලි හොයන් යනවා, අනික එක ජාති හොයනවානේ. ඉතින් මේ ඒ මාළු වර්ග යනවා මිල අඩු වැඩි වෙනවා. පොඩි මාළු මිල අඩුයි, ලොකු මාළු මිල වැඩි. මොකද ලොකු මාළු වල කටු හැපෙන්නේ නැති නිසා ඒක මිල වැඩි. පොඩි මාළු වල කටු වැඩි නිසා මිල අඩුයි. කටු කන්න තමයි යෝගේ නේද? මාළුවට වඩා කන්නේ මොනවද? කටු කන්නදේ. දැන් මේ මාළු කන හැටි මස් කන හැටි ගණනද මේ යන්නේ නැහැ. මේකේ අර්ථය කියා දෙන්නේ. දැන් දෙයක් වටින නිසා, ඉල්ලුම් වැඩි නිසා සහ අපි කන්න කැමති නිසා තමයි මේක මිල වැඩි වෙලා තියෙන්නේ. අපි ගේනවද නැද්ද කඩේ? ගේනවා. ළමයින්ට පෝෂණ වැඩි කියලා ගෙනක් කවන්නේ නැද්ද? කවනවා. හැබැයි බුද්ධ පූජාවට තියන්නේ ස්වාමීන් වහන්සේලා දෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා සිල්වත් කරලා අපි විතරක් දුස්සීල වෙමු කියලා හිතනවා නේ. ඒකනේ දෙන්නේ නැත්තේ. අපි කනවා දෙන්නේ නැහැ. එහෙනම් හොඳම දේවල් දෙන්නේ නැහැ කියන්නේ අපි මොකද්ද කරලා තියෙන්නේ? පිනක්ද නැත්තම් පින කරගන්නද විච අවස්ථාව නැති කරගත්තොත්? අර එක එක්කෙනාගේ මිසදුරු අදහස් අරගෙන මොකද කරන්නේ? බුද්ධ පූජාවට මාළු කෑල්ලක් තියන්නේ. අපි කන හොඳම දේ දෙන්නේ පෑයි. අපි කන හොඳම දේ අංගල වෙන්න වැටකොළු ටිකයි පතෝල කෑලි විතරක් පූජා කරනවා. පතෝලත් හොඳ කෑමක්. ඒකත් පූජා කරන්න. හැබැයි හදපු හොඳ දේවලුත් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. හොඳයි, ඒක පිළිගන්න ඕන සාදුකාරයක් දෙ පිළිගන්න ඕන. නාදීන් පස්සේ ඔබ දැනගන්න ඕනේ දානයක් දෙනකොට අපි කැමක් කන්න කැමතිද? අපි ඒ දේවල් ස්වාමීන් වහන්සේට ලෞතර බුදුරජාණන් වහන්සේටත් අපි පූජා. හරි, මං කැමති වැටකොළු කන්න විතරයි. එතකොට මොකද වෙන්නේ? ඉතින් හැමදාම මේ උපාසක අම්මගේ දාණයට තියෙන වැටකොළුයි පතෝලයි කරවිලයි කාලම එපා වෙලා. ඇයි මේව විතරක් වළඳන්න පුළුවන්? බෑ. දැන් හුංගම මේ රන්න පැත් ඉන්න උපාසිකාව. එයා දැඩිව විරුද්ධයි මස් මාංශත් එක්ක. තරහයි. කන්න දෙන්නේ නැහැ. එයා කන්නෙත් නැහැ. බල්ල පිදුරු කන්නෙත් නැහැ. කනගුණාට දෙන්නේ නැහැ. එයා දාන පංගරාත්තු කරලා දෙනවා 10ක් විතර ඒ පැත්තේ. එයා හැමෝටම කියන්නේ උඹලා එහෙම හාල් මැස් එක්කවත් ගෙනල්ලා අහුවෙන්න එපා ආරන්නෙට. දැන් එදාට දානවල දාන්නේ මොනව කපාගෙනද අපිට? අමුමිරිස් කරලා කපාගෙන, මිරිස් කෑල්ල බැදගෙන තමයි මේ දානේ වළඳන්නේ දානේ. ඇයි? ප්‍රිය නැහැ, මනාප නැහැ. මනාප දායි මනාප ලබති. මනාප දේ දීමෙන් මනාප දේ ලැබේ. දැන් ඉතින් එයාට හැමදාම ලැබෙන සසරදී මොනවද? වැටකොළු දීමෙන් වැටකොළු ලැබේ. බණ්ඩක්ක දීමෙන් බණ්ඩක්කම ලැබේවි. සමහර අපිටත් ඒවා දීලා දන්නේ බණ්ඩක්කයි වැටකොළු විතරක් ලැබෙන්නේ.
එතකොට මේ උපාසිකාව පින් කරගන්න කියලා විල මොනවයි කරන්නේ? පව් කරන. එයා ඔන්න මේ දැන්නීම් පෝරකුත් ගැහුවා එළියේ. ගැහුවේ මොකටද? එයාගේ ওই දැන්නීම් ටික අලව ගන්න. ගෙනාව මාළුවෙක් කතා කරයි කියලා ඔන්න කවි ටිකක්. මගේ මස් දීලා ඇයි මට පින් දෙන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා. කවුද අහන්නේ? මාළු. දැන් මෙයා කියන්නේ මාළු දෙන්න කියලා නෙවෙයි. මාළු කන්න එපයි කියලා. උදේ නම් ඇලුවේ හවසම ඉරලා දැම්මා. ඇයි? අපිට ලැබෙන මාළු කෑල්ලත් නැති වෙන වැඩක් තමයි මේ ගෑනුන්ද මේක කරලා තියෙන්නේ. ඒත් අනිත් මේ දායකව බලයි අපි මේ සායනතු දානේ මාළුත් වළඳලා මේ මොකද්ද මේ ගහලා තියෙන්නේ ඉස්සර. යථාවාදී තථාකාරී නෙවෙයිනේ මේ හාමුදුරුවෝ. ඇයි? එකක් කරනවා එකක් කියනවා මෙතන මේ ඉස්සර. බෑනේ බෝඩ් එකේ ගහන් ඉන්න. ඇයි? කැපදානයක් ලැබුණොත් අනිවාර්යෙන් වළඳනවා. ඒ කියන්නේ අපි වෙනුවෙන් නොමරූ නොඇසු සැක නැති දානයක් ලැබුණොත් වළඳනවා. එතකොට මාළු කන්න මහනුණාවක් මස් කන්න මහනුණාවක් නෙවෙයි. දුන්නොත් වළඳනවා කැමති නම්. කැමති නැති කෙනා වළඳන්නේ ඇලර්ජික් වෙනවා. සමහර අයට අප්පිරිය වමන යන අය ඉන්නවා. ඉතින් ඒකට කන්නේ නැහැ වළඳන්නේ නැහැ. දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? විනය කියන එකටත් වඩා උඩින් උපාසකම්ම ගිහින්. ඊට පස්සේ මොකද්ද කරේ? අන්න ඇලෙව්වා. උදේ ඇලෙව්වා, හවස ගැලෙව්වා. ඒක උඩින් ගහලා ඇති බුදු පහන කියලා අන්න ලිපියක්. දැන් බුදු පහන තමයි අම්මට ආවම පේන්නේ අයිමත්. දැන් ඉතින් හොඳටම තරහයයිනේ. ආයි තව මාස දෙකකට ඉතර එන එකක් නැහැ හොඳ. ආපු දවස තමයි අහුවෙන්නේ. එතකොට දැනගන්න ඕනේ ස්වාමින් වහන්සේලාගෙන් ධර්මය අහලා විනය අහලා මොකද්ද අපි කළ යුත්තේ, මොකද්ද අපි නොකළ යුත්තේ. එතකොට දානේ පූජ කරන්න ඕනේ උදේද දවල්ද රැද? කොයි වෙලාවටද පූජ කරන්න? ඔව් උදේ පහමාරි නම් දවල් 12 වෙනකම්. බුද්ධ පූජාව තියන්නේ උදේ පහමාරි නම් දවල් 12 වෙනවා. ඕනලාක පින් කරන්න පුළුවන් කියලා 3ට ඉතර බුද්ධ පූජාව ගිහින් තිබුත් කැප නැහැ. අකපයි. ඒ වෙලේ භාග්‍යතුන් වහන්සේ විකාලී කාදණයෙන් වා භෝජනයෙන් වා පාචිත්‍යයන් කියලා කන්න බොන්න එපයි කිව්වේ. දවල් 12න් පස්සේ මොනවද කන්න බොන්න එපයි කිව්වේ? බත්, ව්‍යංජන, කැවිලි වර්ග, පළතුරු වර්ග, සුප් වර්ග, තැඹිලි වගේ ඒවා. ඊළඟ පිටි වර්ගනේ. සමහර අය හිතන විකලනේ කන්න එපයි කිව්වේ. අපි දිය කරලා බොනවා. මොනවද දිය කරලා බොන්නේ? ඔය එනෙස්ටමෝල් එකක්, එලෝල් ටිකක් කපලා දාලා සුප් එකක්, තැඹිලි ගෙඩියක්. ඒ විනය දන්නේ නැහැ. සමහර අය විනය වර්ධන කණ්ඩායම් වල ඉන්නවා. එතකොට හරි අමාරුයි. ගම්වල බණක්වත් කියන්න බෑ. ඇයි? සිරප්පු දාන තහනම් ආමුදුරුවන්ට පයින් යන්න ඕන, වාහනවල යන්න බෑ, මස් මාළු කතා කරන්න බෑ වගේ. මොකෝ විනය, විනය තිබුණකට වඩා වර්ධනය කරා. දැන් විනය වැඩි ආමුදුරුව ගොඩා සිල්වත් කරන තමයි යාලා දන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ හරි විනය මොකක්ද. එහෙනම් හවස්වරේ මොනවද අපි පූජා කරන්න ඕනේ? දැන් මම කලිනුත් කිව්වනේ චතුමදුරයි අෂ්ටපාන. අකපදේවල් පූජා කරන්නේ නැහැ. දැන් ඉතින් මම සුරාපානයට කැමති කියලා ගල් බෝතලයක් උතාගෙන එනවද හාමුදුරන්ට පූජා කරන්නේ? ඒ උපාසක මහත්තය බොන්න කැමති. එයා එතන මනාපදායි මනාපන් ලබති. මම බොන්න කැමති නිසා මට මේක දුන්නොත් වැඩි වැඩියෙන් බොන්න ලැබේවා. ඉතින් ගෙනල්ලා හාමුදුරන්ට පූජා කරනවා. පසඟ පිටව වදිනවා. පින් සිද්ධ වේද, පව් සිද්ධ වේද? මොකද වෙන්නේ? සුරාමේරේ පානේ පාචිත්‍යං. භික්ෂුවටත් බොන්න දහන. මොකද බුද්ධ කාලේ හාමුදුරු කෙනෙක් බිව්වා. බීලා හතර ගාත දාලා විල වැටුණ. කොහෙද වැටුනේ? භාග්‍යතුන් වහන්සේගේ පාමුල. කොයි පැත්තට? කකුල් දෙක ඒ පැත්තට දාලා ඔළුව අර පැත්තට දාලා. දැන් කට්ටියල හරවනෝ හරවනෝ කොච්චර හැරෙව්වම මෙයා කරකෙන්නේම කොයි පැත්තට? ඇයි බීලා සිහිය නැහැනේ? කකුල් දෙක නිතරම කකුල් දෙක හැරෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තට. ආන් ඉදා තහනම් කළා සුරාපානේ තහනම්. කොච්චර තහනම්ද? රාකලයක තනකොළ ගහක් දාලා ඒක මෙම ගස්සල ආන්නේ තනකොළ ගහරන් දිවේ තිව්වත් සිල්පදේ බිඳෙනවා. කාගෙද? ස්වාමීන් වහන්සේලා. ඒ නිසා මේ සිල්වතුන් වහන්සේලාට පූජා කරන්න ඕනේ මොනවද? චතුමදුරයි අෂ්ටපානයි. එහෙනම් ඒකත් අපි දැනුවත් වෙන්න ඕනේ, සාදුකාරය ඇතුළේ දැනුවත් වෙන්න. දැන් මේ මස් මාළු බිත්තර ගැන ප්‍රශ්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මරන්නේ නැතුව, ඒ කියන්නේ තමන් මරන්නේ නැහැ සතාව. පුඩ් සිටියට හරි මාළු කඩේට හරි ගිහිල්ලා පණ නැති මාළුවෙක් කොරළි වගේ ගන්න එපා. මොකද කොරළිය ගන්නකොට සමහර කොරළිය පණ ගහනවා. ඒතර අපි පණ පිටින් අරන් තමයි ඕව මරලා තමයි අපි දෙන්නේ. ඒතර අපිට පව සිද්ධ වෙන. එහෙනම් 100%ම තහවුරු වෙනම් පණ ගිහිපු මාළුවෙක් කියලා ෆ්‍රිජ් එකේ දාලා නම් ගෙනත් තියෙන. දැන් කිසි සැකයක් නෑ. මුව කෑලි වලටත් කපලා තියෙන. දැන් සැක නැද්ද? සැකයිද? මැරිලා දින සැකද නැද්ද? සැක නෑ. ඇයි කොරලි ගන්න එපයි කියන්නේ? කොරලින්ට පණ තියෙන නිසා. දැන් මොන මාළුද ගන්නෙ? කොරලි වගේ මාළු වෙරෙන අනිත් ඕන මාළුවෙක් කඩෙන් ගන්න. කඩෙන්
අරගෙන දාන දේවල් ටික දාලා කපලා පිරිසුදු කරලා හදලා හොදි නම් හොදි ඇඹුල් තියන ඇඹුල් තියල් බදලා නම් බදලා ඕන ක්‍රමයකට කාටද දෙන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ටත් හරි දැන් දැනගත්තද හැබැයි කැමති නම් විතරයි මොනව ලැබෙන මොනවට කැමති නන්ද හොඳ හොඳ දේවල් ලබන්න කැමති නම් හොඳ හොඳ දේවල් දෙන්න රොඩු රොඩු ලබන්න කැමති නම් රොඩු වගේ දේවල් දෙන්නට ඕන එහෙනම් ඒක තීරුම් අරගෙන ඔබ දානේ පූජා කරන්න දැන් හෙට දානේ ගැන කලබල වෙන්න එපා දැන් ඒව නැත්නම් දැන් දුක් වෙන්න එපා නේ අපිට ගේන්න බැරුණා එහෙම ප්‍රශ්නයක් නැහැ මම මේ දැනුවත් කළේ ඔබට විනය කාරණයක් දානේ ගැන අපි දැනගන්න එපා දෙනකොට නේ සමහර අය අහන කෝල් කරලා ආමුදුරුවනේ මාළු ගෙනවට කමන්නේ නැද්ද ඉතින් මොකද්ද කියන්නේ හදාගෙන આવට කන්නේ පණ පිටින් ගෙනල්ල වැඩක් නැහැ නේ පණ පිටින් ගේන්න එපා මාළු හදන් આવට නම් කමන්නේ නැහැ මොකද පණ පිටින් ගෙනල්ල කන්න බෑනේ මාළු ගේන දිනා මගේ මාළු වර්ග දෙකක් තියෙනවානේ හුරතලෙට ඇති කරන මාළුත් ඉන්නවා ඒ මාළු මොකටද තියන් ඉන්නේ ලස්සනට උංගම මරනවද මරන්නේ නැහැ තව මාළු වර්ගයක් එනේ මොකටද ඉන්නේ කන්න දැන් මොහොදු ගිහිල්ලා මරන් එනවද මේ අය යනවද යන්නේ කවුරු හරි පෞකාරයක් යනවා අපි පින්වන්තයෝ වශයෙන් මොකද කරන්නේ අපි ධනය හොයාගෙන ධාර්මිකව ගිහිල්ලා අපේ ධනයෙන් අර මරලා ගෙන ආපු සතාව දැන් තවදුරටත් පණ තියනවද යාර සතෙද්ද ඊට පස්සේ නෑ මාංශ කොටසක් ඒක අපි සල්ලි දීලා ධාර්මිකව කඩෙන් ගේනවා ගෙනල්ලා මොකද කරන්නේ ධාර්මිකව උපයාස අපයාගත් ධනයෙන් ගෙනල්ලා හදාගෙන කිරට සහ මිරිසට හරි මොකකට හරි අපි මොකද කරන්නේ අනුභව කරන දැන් පව සිද්ධ වුණාද හොඳට හිතලා කියන්න කඩෙන් ගත්තේ මැරිච්ච කේද නැද්ද අපි මරන්න කිව්වද එයාට නෑ දැන් සමහර මේ මගුල් ගෙවල් තියෙනවනේ එතකොට ගිහිල්ලා මනමාල මහත්තයා ඕඩර් කරන අසවල් දවසට හරකෙක් ඕන කාටද කියන්නේ මුස්ලිම් මුදලාලිට කියනවා මස් කඩේ මුදලාලිට මට හරකෙක් ඕන කවුද කිව්වේ මනමාලයා ඒකට සම්බන්ධ කවුද තව මනමාලි ඒ දෙන නිසානේ හරක මැරෙන්නේ ආන්න එදාට මැරෙන හරකයි පව කාට දෙන්නේ මනමාලයටයි මනමාලිට එන හරක් මරලා සමරන්න යන්නේ මගුල හරියන එකක් නෑ ඒක හොඳට දැනුවත් වෙන්න අපි කියලා නම් කෙනෙක්ව සතෙක්ව මරාගන්නේ අපිට කෙලින්ම මේ පාපේ එනවා එහෙනම් අර අහම්බෙන් වෙලඳ සැලෙන් ලැබෙන දෙයක් අරගෙන පාන් කෑව වගේ තමයි මස් කෑවත් ඇයි දෙකේම එකයි පටවි ආපෝ තේජෝ වාය පාන් වල තියෙන්නේ පටවි ආපෝ තේජෝ වාය මස් වල තියෙන්නේ පටවි ආපෝ තේජෝ වාය ඕනම් එහෙනම් මේ හැම දිනාට අවබෝධයෙන් දාන ආදී පින් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද. දැන් දාන කොටස් හතරක් ගැන මං කිව්වා. එකක් කිව්වා සල්ලි විතරක් වේදම් කරනවා ධනෙ විතරක් ලැබෙනවා. තව එකක් කිව්වා ධනෙ වේදම් කරන්න එකතු වෙනවා. එයාට පිරිවර ලැබෙනවා ධනෙ ලැබෙන්නේ. තව එකක් කිව්වා දෙන්නේ නැහැ දෙන්න දෙන්නෙත් නැහැ එපා කියන එයාට ධනෙ ලැබෙන්නේ නැහැ පිරිවර ලැබෙන්නේ නැහැ දුප්පත් වෙලා හිඟන්නේ කියලා පාරට වැටෙනවා. හතරවෙනි එකේනා ධනයත් වේදම් කළා තව අයටත් එකතු වෙන්න කියලා අවස්ථාව හදලා දෙනවා. එයාට ධනයක් ලැබෙනවා පිරිවරක් ලැබෙනවා. මේක අහන්නට බුද්ධිමත් උපාසක මහත්තයෙක්. එයා ඊට පස්සේ මොකද කරේ? භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා කිව්වා සියලුම ස්වාමීන් වහන්සේලාත් එක්ක හෙට දානෙට වඩින්න ගමට. දැන් මෙයා මහා සල්ලිකාරයෙක් නෙවෙයි. මෙයා බාරගත්ත ආරාධනා කළා. මෙයා ගිහලා ගමේම අයට ගෙවල් ගෙවල් ගාන ගිහින්කෝ මං එන්න දහස් ගණනක් ස්වාමීන් වහන්සේලාත් එක්ක දානයක් බාරගත්තා. හෙට කවුරුත් මේ දේවල් බාරගන්න මට උදව් කරන්න කියලා. දැන් මිනිස්සු මොකද කරේ? හාල් එකතු කරනවා, තව කලමන එකතු කරනවා. දැන් අවසාරි වැඩ ලොකුවට. දැන් යන ගමන් එක මුදලාලි කෙනෙක් හිටියා. සිටුවරේ කඩේට ගිහින් කෝ අපි දානයක් දෙනවා, උපාසක මහත්තයා දායකත්වයක් දරන. එහෙම එකතු කරන සම්මාදම එනවනේ ඒ වලට නේ දාන දෙන්න. ආවට පස්සේ කෝ මේ මොන දානයක්ද වැඩක් තියද? උඹ දෙනව නම් තනියෙන් දෙන්න එපා, අපිට කරදර කරන්න. එහෙම හිතනවනේ සමහර අය. දෙන දානයක් දී ගන්න තෝ මොන වදයක්ද මේක? පොය කා වෙසක් පොයට එහෙම එන්නේ කට්ටිය. දන්සල් කියේ කියන්නේ බැන බැන දෙනව සමහර අයනේ. පින් සිද්ධ වෙනවද? නෑ පවක්. දැන් මෙයාත් බැන බැන හිතින් කිව්වා ආ දෙන්නම් කියලා ඇඟිලි තුනෙන් අල්ලලා හාල්ලට තුනක් දුන්නා. හාල්ලට කීයක් දුන්නේ? තුනක් දුන්නා. අනේ බොහොම පින් සිද්ධ වේවා කියලා රූපාසක මහත් ඒකත් බාර ගන්න යන්නට ගියා. දැන් මේ අරන් ගියා එකත් එකටම හිට මාව ලැජ්ජ කරයි මිනිස්සු ඉස්සරහා. හාල්ලට තුනක් දුන්නයි කියලා. උඹ මාව ලැජ්ජ කරොත් පීයෙන් අල්ල මරණවයි කියලා පීයකුත් අංගගෙන දැන් ඔන්න සිටුතුමත් යනවා පස්සේ දාන වෙලාව. දැන් දානි සියලු දෙන එකතු වෙලා හදලා පූජ කළා, ඔක්කොම වෙලා බණත් වෙලා මෙයා පින් දෙනවා. මට මේ දානි සඳහා සුළුවෙන් හරි උදව් කරු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපහාසයක් කළේ නෑ. හැබැයි හැංගිලා ඉන්න කෙනා භාග්‍යතුන් වහන්සේ දැක්කා. ආන්න ඒ නිසා මෙයාට නමකුත් හැදුනා
බිලාල පාදක සිටුතුමා බලල්ලුන්ට ඇඟිලි කීයක් තියෙයි? තුනයි. බලන්න ඕන නම් අද ගෙදර ගිහිල්ලා ඊට ගිහිල්ලා බලන්න බලල්ලගේ ඇඟිලි කීයද? අර යට තියෙන තුනක්. ඒ තුන වගේ තමයි මෙයත් ඇඟිලි තුනෙන් තමයි හාල් යට තුනක්. එදා ඉඳන් මේ අර නමක් පටබැඳුන ගමේ බිලාල පාදක සිටුතුමා බලල් පාද ඇති සිටුවරයා කියලා. හැබැයි එයාට පින් දුන්න නිසා එයාගේ හිත මෘදුමලක් වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා අනේ ස්වාමිනී මන් දුන්නේ හාල් යට තුනයි. මටත් ඒ පින් එනවද? ඔව්වෝ එහෙම දුන්න තුනක් දුන්න පොඩ්ඩක් දුන්න කියලා පින නැති වෙන්නේ නෑ. සිත පහදවාගෙන එක හාලට එයා දුන්නා. චුට්ටක් දුන්නා ඔබට පින අනුමෝදන් වෙනවා පැමිණෙනවා කියන අර්ථයෙන් තමයි මේ ගාථා රත්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා. ඒකයි කිව්වේ පින පොඩි කියලා හිතන්නට එපා. ටිකක් දුන්නත් ඒ පිනත් අපිට කවදා හරි පිහිට වෙනවා. හරියට මොන වගේද? වතුර බිඳුව බිඳුව වැටලා කලයේ පිරලා ඉතිරලා යනවා වගේ ඔබවත් සසරි කවදා හරි මේ පිනත් මුල් වෙලා තව පිනුත් මුල් වෙලා පිනෙන් පිරලා අමා මහ නිවනටත් පත් වෙන්න මේ පින කවදා හරි හේතු වෙනවා. දැන් අපි මේ අද කරන්න යන පිනේ වගේ පොඩි පිනක් නෙවෙයි නේද? දැන් ගිය සතියේ මං හිතන්නේ ආව බලන්න ඇවිල්ලා පෙර ගමන් කරලා දැන් ගොඩක් අය එහෙම එන්නේ නැහනේ. දාන දෙන්න කලින් ඇවිල්ලා බලන්නේ නැහැ. එයාලට මතක් වෙන්නේ අපිව දාන්න කලින් දවස. කෝල් එකක්වත් දෙන්නේ නැහැ. සමහරට කෝල් කරාම කියන හාමුදුරුවනේ දානේ තියෙන හිටි. අනේ අපි දන්නේ නැහැ, මතක නැති වුණානේ. මොකෝ කරන්නේ දැන්? මොන මොනෝ කරන්නේ? තියෙන එකක් අදන් අපි වළඳනවා. ඉතින් ඔයාලා ගෙදර ඉන්න ඉතින් වෙන කරන් දෙයක් නැහැ. සමහර එහෙම හරි කතා අරපේ කොහොමද? සමහර අය දාන ළඟනට ෆෝන් එක ඕෆ් කරනවා. ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක. තව පවුලක් ඉන්න හැමදාම වෙඩින් වැටෙන යාළට දාන දවසට මේ ළඟ පහ තින්නේ ජෝඩු දෙන්නම කතා වෙලා එනවා. හා උදුරට 1000ක් විතර දීලෙම වැඩක් නැහැ වැඩිය දෙන්න. ඔව් දෙන්න ගියොත් 3000 5000ක් යනවනේ. 1000ක් දෙනව තමුසේ. කවුද කියන්නේ? නෝන ලෝබයි. කාට උගන්නන්නේ? මහත්තයා උගන්නන්නේ. ඉතින් ජෝඩුවත් එක්ක ඔන්න සැරසිලා එන ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ හිට වෙඩින් එකක් වැටුණානේ. දැන් මේ අවුරුදු 3කට කලින් උත් වෙඩින් එකක් වැටුණා. දෙවැනි අවුරුද්දේ වැටුණා. මේ ගිය අවුරුද්දේ වැටුණා. දැන් ලබන අවුරුද්දේ මේ දෙන්නේ මොනවා කියාගෙනද? හැමදාම දාන දවසට වෙඩි. දැන් අපි මොඩියොද? දැන් අපිට තීරණ මෙයාලා මේ මොකද්ද කරන්නේ? මසුරු සිත නිසා දානේ දෙන්නේ නැහැ, වෙන කෙනෙක්ට දෙන්න දෙන්නේ නැහැ. හැබැයි දැන් අපි කරන්නේ මොකද්ද? ඒ දානේ එහෙම තරු ලකුණක් දාලා ලකුණු කරලා තියෙනවා. කවුරු හරි ඉල්ලුවොත් දෙනවා. ඇයි? වෙඩින් තියෙන ඇයට දාන දෙල වැඩක් නැහැනේ බොරුවට. ඉතින් මේ සැරේ රුපියල් 1000ක් අරන් ආවා මේ දානේ. මං අහුව දානයක් හදන්න පුළුවන්ද මහත්තයෝ රුපියල් 1000ෙන්? අද පුළුවන්ද? බෑ, බරු ටික ගන්නත් බෑ. මං කෝ මේ එහෙමනම් අමාරුයි. ඉතින් ඔයාලා දැන් දෙන්න මේ දානේ දෙන්නේ නැත්තම් මොකක් හරි කරන්න. ඉතින් ඒක අනේ පර්ස් එකක් දාලා ඇවිල්ලානේ. කොහමද කපු ටිකක් පර්ස් එකක් දාලා ගියා. පොඩ්ඩක් හෙට මෙට තට්ටමල නෝනත් ඒ පොඩ්ඩක් සාකච්ඡාවක් කරලා ආයෙ ගිහිල්ලා වාහනේට ගිහිල්ලා ආමුදුරනේ සීට් එක උඩ රුපියල් 1000ක් හැදලා තිබුණානේ. ඒක අරන් ආවා කොහෙද? සීට් එකනේ, පර්ස් එක තියෙනවා. ඒකෙන් තව රුපියල් 1000ක් අරගෙන දෙන්න කතා වෙලා ඉල ඕක දුන්නා. දැන් එතකොට බලන්න බිලාල පාද කළා නෙවෙයිද? දෙන්න කැමති නෑ. දෙන්නේ අදිමදි කළා. හැබැයි ආනිසංස ලැබෙන්නේ ඔන්න ඔහොමමයි. හරියට ලැබෙනවද? නෑ, ලැබෙන්නේ නෑ. ලැබෙනවා දේවල් විඳින්නේ නෑ. වාහන තියෙනවා පයින් යනවා. වාහනේ හොදලා පිය දාලා අර මොකද්ද කවරයක් තියෙන එකෙන් වහලා මිනිස්සු බස් එක යනවා. ඇයි මේ වැස්ස දවසට මඩ හින වාහනේට මේක මේ ආයි හොදන්න වෙනවා? ඒ මොකෝ අර හරම දන් දීපුවා. ඒ කට්ටියට ලැබෙන දේවල් විඳින්න හිතෙන්නේ නැහැ. දුන් අල්ලල් ඉන්නවා. සමහර ගවල් පුටු සෙටි තියෙනවා. ඔව් රෙදි දාලා වහලා ඉන්න වාඩි වෙන්නේ ප්ලාස්ටික් පුටුවේ. උන්ද මැරෙනකන්වත් මේකේ වාඩි වෙන්නේ නැහැ. ඇයි? දුන්නා හිත පහදවගෙන නෙවෙයි දුන්නේ. විඳින්න බෑ. එහෙම නැද්ද මිනිස්සු? රකුසන් අධිග්‍රහිත වෙච්ච පොකුණු වගේ නැද්ද? දෙන්නෙත් නැහැ, කන්නෙත් නැහැ. හැබැයි account වල ඕන තරම් සල්ලි. ළමයින්ට දෙන්නෙත් නැහැ, දනට පිනට දෙන්නෙත් නැහැ. එහෙනම් එහෙම නොවිය යුතුයි. අපි දෙනකොට සිත පහදවාගෙන දැන් මේ පිරිස දීපු ක්‍රමේ බොහොම හොඳයි. ඒ අය කලින් ඇවිල්ලා විස්තර අහගෙන ගියා. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා සුද්ධ කරලත් ගියා. දැන් අදත් ඇවිල්ලා තවත් පෙර ගමන් වශයෙන් තවත් ප්‍රූරකුත්ය කරලා තවත් සුද්ධ කරලා ලෑස්ති වෙලා ගිලම්පස හදලා ඊළඟට දැන් බෝධි පූජාවකුත් තියාගෙන වෙනද පූජාවල් තියන්නේ නැහැ. නමුත් මෙයාලා තියන්න ඕනේ කොහොමද තිව්වා. දැන් රෑ බණත් අහලා උදේ පාන්දර කැඳක් දීලා උදේ දානෙත් පූජ කළා, දවල් දානෙත් පූජ කළා. හෙට පිනෙන් පිරලා ඉතිරලා තමයි ගෙදර යන්නේ. පින් බර වෙලා දැන් මේ ආවට වඩා බර ටිකක් වැඩි වෙලා යන්නේ හෙට යනකොට. කිලෝ 30න් ආව නම් 35ක්වත් වෙයි හෙට. ඇයි? පිනුත් බර වුණානේ නේද? පින් පුරවගෙන යන්නේ. දැන් ආවට වඩා පින්ද නැද්ද?
එතකොට ඔබ එනකොට හිටිය වඩා පුණ්‍යවන්තයි. ශ්‍රද්ධාවෙන් වැඩුණාද? සීලයෙන් වැඩුණා? ශ්‍රුතියෙන් වැඩුණා? දහම් දැනුමෙන් වැඩුණා? නැද්ද වැඩුණේ? වැඩුණා. ගෙදර ඉන්නකොට දන්නේ නැති දේවල් මෙහෙට ආවම දැනගත්තා. හිත පැහැදුනා නේ? දැන් තව දානයක් දෙන්න ඕන කියලා සමාහිත වෙන්නේ නැති. දැන් ඔය වෙන්නේ ගොඩක් කරලා දාන දෙන්නාවට පස්සේ එන පිරිස ඉන්නවනේ. එයාලට මේ ස්වාමීන් වහන්සේලගේ බණ ඇහුනම වැවතුම් පැවතුම් දැක්කම උන්වහන්සේලගේ මේ සීලාදී ගුණ දැක්කට පස්සේ අනේ මමත් දානයක් පූජා කරන්න ඕනේ කියලා අන්න එහෙම හිත පැහැදෙනවා. තව පිරිසක් දාන නතර කරන අතර තව පිරිසක් දානේ බාර ගන්නවා. අර පින ගෙවෙන කෙනා නතර කරනවා. ලෝභකම මතු වෙන කෙනා මොකද කරන්නේ? මොනව හරි ලඩක් දාලා නතර කරනවා. දෙන්න වෙන්නේ හාමුදුරනේ මගේ කකුල් අසනීප වෙලා දැන් පණ නැහැ විද ගන්න බෑ. දැන් අපිට පේන්නේ නැහැ ෆෝන් එකෙන් කියන්නේ. සමහරවිට හොඳට ඇවිදිනවා මම කතා කරන්නේ. කියන්නේ කොහොමද? ඇවිද ගන්නත් බෑ හාමුදුරනේ, හරි අමාරුයි. හැබැයි මගුල් ගයක් හරි බණ ගයක් හරි නම් කිව්වොත් දුවල යනවා. ඇයි? කන්න තියෙනවනේ. දෙන්න තියෙනවනම් දෙන්න කැමති නැහැ. ඇයි? අන්න පින ගෙවිලා ගියා. දැන් මසුරුකම තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි අඩුයි, අවුරුදු 12ක් දන් දීපු අය මේ ආරන්ට හරි අඩුයි. ටික දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ටික දවසක් දෙනවා මොකක් හරි හේතුවක් නිසා දානි නොදීම. ඒ මොකද ශ්‍රද්ධා ආදී ගුණ ධර්ම වලින් යාලා පිරිහුණා. ධර්මය ඇසුරු කළේ නැහැ. බණ ඇහුවේ නැහැ. අර දෙන්නම් වාලේ දුන්න ගෙදර ගියා. ඒ ගුණයක් දිනු කළේ නැහැ. ඒ නිසා ආයෙ පින් කරගන්න බැරි තත්ත්වෙට මේ අය පත් වෙනවා. අපි වෙන්න ඕනිට වඩා අදට වඩා ශ්‍රද්ධාවෙන් ඊළඟ පාරනකොට වැඩෙන්න පුළුවන් විදියට මේ පින්කම් අපි කරන්න නේද? ඔබේ පින්කම් බොහොම සාර්ථකයි. තිහෙට දවස් ඊළඟ කොටස සාර්ථක වෙයි. ඒ නිසා අපේ පින්කම මහත්ඵල වුණා, මහානිසංස වුණා, අපිට උතුම් කුසලයක් කරගන්න ලැබුණා කියලා සාදු කියලා සතුටු වෙනවා. මේ දානීය දාන පාරමිතාව, මේ බණ ඇසීම ප්‍රඥා පාරමිතාව, අද මේ සමාදන් වෙච්ච සීලේ සීල පාරමිතාවක්, අර මේ දාන දෙන්න වෙහෙසතු නුවණ ප්‍රඥා පාරමිතාවක්, මේ කරන නිදිවැරීම මේ වීරිය විරිය පාරමිතාවක්, මේ ඉවසීම ශාන්ති පාරමිතා. මොන ඉවසීමද? මැසි මදුරු පීඩා නිදිමත නේද? හරියට නිදා ගන්න තැනක් නැති වෙන්න පුළාද? ඒ ඔක්කොම අපි ඉවසනවාද? මොකක් වෙනුවෙන්ද? අපේම සසර ගමන වෙනුවෙන් අමා මහ ඔව් තමන් වෙනුවෙන්, අපි වෙනුවෙන් ඉවසනවනේ. තමන් වෙනුවෙන් මේ ඔක්කොම කරන්නේ කාටේ? තම තමන්ට. මෙතන 15ක් ඉන්න නම් මේ ඔක්කොම එකට කරගන්න නෙවෙයි, තම තමන්ට වෙන වෙනම මළු වලට තමයි මේවා පිරෙන්නේ. දැන් මේ මහත්යර ලැබෙන පින නෙවෙයි එහා පැත්තේ ඉන්න ඕනට ලැබෙන. දෙන්නේ පින වෙනස්. එක එක්කෙනෙට වැඩි වෙන්න පුළුවන්, අනික් කෙනාට අඩු වෙන්න පුළුවන්. මොකද තමන්ගේ හිතෙනුයි තමන් පින් රැස් කරගත්. ගොඩාක් සතුටින් මේ පින්කම කරොත් කෙනෙක් යාට පින වැඩි. බාගෙට පණ ගිහිල්ලා වගේ කරොත් පින අඩුයි. දැන් හිතේ දෙන තරමට අත දෑත උම වෙන තරමට තමයි පින වැඩි වෙන්නේ. දැන් ඇවිල්ලා නිදා ගන්න දවසම කෙනෙක් දාන දෙන්න ඇවිල්ලා. එයා පින්කමත් එක්ක ඉදුණද නැද්ද? කෙදුන්නේ නැහැ. එයා නිදාගත්තා. දැන් බණ කියනකොට නිදා ගන්නවා. පින් ලැබෙන අර ඉන්න එක්කෙනෙක් ළමයෙක් නිදිනේ. එයාට පින් ලැබෙනවද? නැහැ. බණ කියන තැන මේ පාමුල නිදාගත්තා පින් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ධර්මයේ හොඳට අහගෙන ශ්‍රද්ධාව ඇති ප්‍රඥාව ඇති වෙන විදියට මේ වැඩේ කරන්න ඕන. දැන් පින්කමට ආවට පස්සේ මොකක් හරි උදව්වක් අපිත් කරන්න ඕනේ. එතකොට තමයි අපිටත් පින රැස්නා. මේකෙ තියෙන ඉන්දික මහත්තයා වෙනනේ. එයා රැස් කරද්දී මම මට වැඩක් නැහැ, මට නමක් ලැබෙන්නෙත් නැහැ, මගේ නම කිව්වෙත් නැහැනේ. මං ওই පැත්තකටලා ඉන්නවා. දැන් එහෙම අම්ම මේ ලේලි කෙනෙකු නැන්දාම්ම කෙනෙකු දානියක් දෙන්න මෙහෙ ආවා. ඉතින් ඒකිගේ නම විතරනේ කිව්වේ මම මොකටද දෙන්නේ කියලා නැන්දාම්ම තරහ වුණා රෑ. ඇයි බණ කියනකොට පින් දීලා තියෙන ලේලිට විතරයි. ඊට පස්සේ නැන්දාම්ම මුල්ලකට උනා, උනාම ආයෙත් ආයෙවත් නැදැම් මුන්ද පින් කරගත්ත පව් කරගත්ත. මේ පින් කරන් නම කියව ගන්නවා, නම ගහ ගන්නවත් නෙවෙයි. තමන්ටයි පේන්න ඕන, තමන්ටයි දැනෙන්න ඕන. මේක හාමුදුරුවන්ට ගමේ මිනිසුන්ට පේන්න අපි කරනවා නෙමෙයි. ඒ නිසා ඒ උපාසිකවට ඒ තේරුම ආවේ නැහැ. එයා බොහොම තරහෙන් හිටියා ලේලිත් එක්ක. මේකිට විතරයි නම කිව්වේ, මට නම කිව්වේ, නම කිව්වේ නැහැ. මට පිරිකර පූජා කරන්න දුන්නේ නැහැ කියලා අන්න තරහ බැඳගත්තා. දැන් අර ලේලි සතුටෙන් පින් කරගත්තා. නැන්දම් මදුකසේ පව් රැස් කරගත්. එක පින්කමේ පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. අර දඹුලු ගිහිලා තලගොයිත් මරන් එන්නේ අන්න ඒ වගේ. දැන් වන්දනාව යනවා සිරිපාදේ. යනකොට බෝතල් ටික බෑග් එකේ. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන තමයි යන්නේ. එනකොට බෝතල් කඩනවා. ඊට පස්සේ කඩලා බීලා ඉවරලා බුද්ධං සරණවත් ධම්මං දැන් මොන සරණක් කරන්නේ නේද? සිහි විකල් කරගෙන පඩිපෙළන්නු ලිස්සල වැටිලා බෙල්ලක් කඩන් තමයි ගෙදර එන්නේ. ඇයි ඒ? දඹලුත් ගිහිල්ලා තලගොයිත් මරාගත්තා. ඒ කියන්නේ තමන් ගිහිපු වැඩේ කරලා හොඳ ඉතින් ආවේ නෑ. පවුත්
රැස් කරලා. එතකොට යනකොට විතරද පේ වෙන්නේ? එනකොට පේ වෙන්නේ නැද්ද? ආන්නේ වගේ. දැන් දාන දෙන්න ඇවිල්ලා හාමුදුරුවෝගේ කුටි අස්සේ ගිහිල්ලා වෙන හොයන උපදූප. අඩුපාඩු. පින්ද පවුද? පව සිත් වෙනවා ඇයි? අනවශ්‍ය දේවල් නිතරම මං කියන හොයන්න එපා කියලා නේ. හෙව්වට කමක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර එහෙම හොයන්න ගියා මොන හරි වැරද්දක් වුණොත් දැක්කොත් මොකද වෙන්නේ? සිත කලකිරෙනවා. අපහැදෙන නිසා ස්වාමීන් වහන්සේලා සිරු කරනකොට වැඩි යන්න එපා ළඟට. පාඩුවේ පැත්තරලා පිනක් කරන් යන්න. නැත්නම් ළඟට ගියාම වැඩි කතා කරන්න ගියාම යාළුකම් ඇති වෙනවා. දැන් පන්සල්වල එකමනේ තියෙන්නේ නේ? යාළු වෙනවනේ. ඊපස්සේ ආ මේ වරෙන් කොල්ලෝ කියලා කරටක් දා ගන්න. නැද්ද බීඩී අසලුට්ටුවක් බොන්න නැද්ද? කවුද අහන්නේ? හාමුදුරු අහන්නේ කොල්ලගේ. ඊට පස්සේ දැන් කොල්ලා පින් කරනවද? නෑ කොල්ලට එපා වෙනවා. ඉතින් සසරක් කලකිරුණ හාමුදුරු දැක්කා. කොල්ලට වඩා බොන්නේ හාමුදුරු. මොකද හේතුනේ? පවට. ඕනවට වඩා ලං වුණා. ඉතින් ඒ නිසා ඒ පන්සල් ලොගම ලං වෙන වැඩිනේ උපාස මේ උපාසක මහතුරු දැන උපාසිකවද ලං වෙනවනේ. නේද ලං වෙලා ඉන්නවනේ දන්නවනේ. කියන්නේ නැන්නේ ලැජ්ජාවට. එහෙම තියෙනවා. එතකොට දැන් පින් රැස් වෙනවද උපාසිකවන්ට පව් රැස් වෙනවද? හැබැයි පරිප්පු ලැබෙනවා, හාල් ලැබෙනවා, පිටිපැකට් ලැබෙනවා. අනේ පිනට නේව ලැබෙන්නේ. අර පින්කම කරපු නිසා තමයි උපාසකම්මට මේ හාල් පිටිපැකට් ලැබෙන. හැබැයි බලනකොට සසර ගමනේදී මහා දුකකට වැටෙන්න සිද්ධ වෙනවා. හාමුදුරුවෝ දුන්නා තමයි. හැබැයි ගත්ත එක තමයි වරද. එනවා ඒක ලැබුණු ක්‍රමේ තමයි වැරදි. එනම් තේරෙනවා ඇති මොකද්ද මම මේ කියන්නේ කියලා නේ. ගමේ ඉන්නවනම් දන්නවා ඇති නේ පන්සල් වල වෙනද කියලා. ඉතින් එහෙම නොවෙන්නේ අපි මේ ආරණ්‍ය වැඩපිළිවෙල හදලා තියෙන අපේ ලොකු සායන් වහන්සේලා මේ ඡායාරූපවල වැඩ ඉන්න සුවන් වහන්සේලා බොහොම පිළිවෙලකට ගිහි පැවිදි සම්බන්ධය දුරස්ත කරලා ස්වාමින් වහන්සේලා බණ කියනවා, දායකයෝ බණ අහනවා, දායකයෝ දන් දෙනවා, ස්වාමීන් වහන්සේලා බණ කියනවා. දායකයෝ දන් දෙන්නාම ස්වාමීන් වහන්සේලා බණ කියලා නිකන් යවන්නේ, පොඩි භාවනාවක්වත් යදත් කරේ කරලා යවන. මොකද කොච්චර භාවනා කරන්නකොත් මෙයාලා ගෙදර ගියාම භාවනා කරන්නේ වැඩ වැඩි. අද විනාඩි 5ක් 10ක් හරි මෙහෙදි කරලා ගියොත් ඒක විතරයි ඉතුරු වෙන්නේ. ආන්න ඒ නිසා බලෙන් හරි අපි භාවනාවක් කරවල පින් දීලා පින් කරවල තමයි අපි යුතුයකම කරලා අපි ගෙදර යවන්නේ. එන ඔබ යුතුක ඔබ කරනවා දානය වියදම් කරන් ඇවිල්ලා මේ ආහාර දානයක් දෙනවා, පිරිකර දෙනවා, දායකත්ව දරනවා. ඒකර ණයන වෙන අපි ඊට වඩා 10,000 ලක්ෂ කෝටි වර ආනිසංස වැඩි ධර්මය ඔබට කියා දෙනවා. ඔබගෙන දේවල් මිල කරන්න පුළුවන්. අපි දෙන දේවල් මිල කරන්න බෑ. ධර්මයේ මිල කරන්න බෑ. හිත සැනසෙනවා එකෙන්. එහෙනම් දැන් අපි කාටවත් ණයද? නෑ ණය නෑ. දැන් සම්බන්ධය හොඳයිද නැද්ද? හොඳයි. එහෙනම් අතේ දුරින් තමයි අපි කියන්නේ ඕන කෙනෙන්නේ. හාමුදුරුවෝ විතරන්නේ ඕනම කෙනෙක් අතේ දුරින් ඇසුරු කරොත් අපිට සැනසille වාසය කරන්නට පුළුවන් වෙනවා. එහෙනම් ඒ බව තේරුම් ගන්න. මේ සේනාසන වලට එන්න ඔබට හිත පැහැදිලා තියෙන ඒ නිසානේ. දැන් මමත් අර කියන විදිහට කතා බහ කළොත් හරි කටයුතු කළොත් හරි මේ අය පැහැදෙන්නේ නැහැ. ආයෙ ලබන වාර එන්නෙත් නැහැනේ. නේද? එහෙනම් විශ්වක් මුලින්ම සංවර වෙන්න ඕනේ. අපි පැවිදි වුණේ සියලු දුකින් මිදිලා නිවන් දකින්න. නැතු කන්න බොන නැති නිසාවත්, ගෙදර ඉන්න බැරි නිසාවත්, විවාහ වෙන්න බැරි නිසාවත් නෙවෙයි අපි පැවිදි වුණේ. මම පැවිදිනේ අවුරුදු 17. දැන් මට 34යි. එතකොට ඒ කාලය තුල අපි රැඳුනේ සාසනේ. අපි වැඩුවේ භාවනා. අපි කිව්වේ බණ. ගෙදර හිටියන කොටයි කුඹුරු. හදයි පවුලක්. පින් රැස් වෙනවා. නෑ එන ඔබට අද බණ අහන්න වෙයිද? වෙන්න. එන ඔබ සතුටු වෙනවනේ මේ ස්වාමීන් වහන්සේ වෙනි තරුණ කාලේ මහාන වෙලා. තාමත් මෙහි රැඳිලා ඉන්නේ කොච්චර වාසනාවක්ද? සාදු කියලා අනුමෝදන් වෙන. එහෙම ඉන්න ලැබෙන්නේ නැහැ. මහාන අපේ කතාවක් තියෙනවා ලොංගානට මහානලා අංගානට ඉතුරු වෙනා කියලා. මොකද්ද කතාව? ලොංගානට මහාන වෙනවලු අංගානට ඉතුරු. ලොං නම් තියෙනවා 1000 නේ 1000 ලොං තියෙනවනේ හරකෙක් ගත්තොත්. හරකට අංකියේ තියෙන. දෙකයි. මහාන වෙන්න ලේසි. හැබැයි ඉන්න අමාරුයි. අමාරුවෙන් හිටියොත් සැප කාටද? ඒ ස්වාමීන් වහන්සේටමයි. දැන් මේ පින්වතුන්ලා ගිහි ජීවිතේනේ ගෙවන්නේ. නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් අවංකව උත්තර දුන්නොත් වැඩියෙන් විඳින සැපද දුකද? දුක. ඇයි මේ ජීවිතේ ගෙවා ගන්න, කීයක් හරි හොයා ගන්න, කොච්චර දේවල් කරන්න ඕන? උපාසකම්මල වළං ඕදනවා, වළං ලිපේ තියනවා, හාල් ගරනවා, එළවලු කපනවා, ගුටි කනවා. ඈ එළවලු කපනවා, ගුටිත් කනවා. ඇයි තරහා ගියාම මහත්තයෙක් පාරක් දෙනවා. දත් සමහර දත් ගැලවෙනවා. නොමිලේ දත් ගලවනවා. දැන් දොස්තර ගාවට ගියොත් දත් ගලවන්න සල්ලි දෙන්න එපා. මෙහෙම නෑ, නිකනුක් ගලවනවා. සමහරට ගැහුවම සතියක් ඉස්පිරිතාලේ කොන්ද කැඩලා නෝනාගේ. ඇයි තරහා ගියාම ගහලා දානවනේ.
අයියත්තරින් පිරිමියට ඉතින් දැන් දුකද නැද්ද මේ මනුස්සයරත් කෑමත් අම්බල දෙනවා ඇඳුනොත් හොද ඒ මදිර කුටිත් කන්නෝ ඇයි එහෙම උනේ මේ ගිහි බන්ධණයට ඇතුළත් වෙච්ච නිසා දැන් සිල් මෑණිවරු නැද්ද තරුණ වයසේ ඉන්නවා මේ ස්වාමීන් වහන්සේලා නැද්ද තරුණයි ඉන්නවා ඒ දෙගොල්ලම ඒ දුක විඳිනවද නැද්ද ඒ දුක නැහැ ඒ සිල් මෑණිවරු කුටි කන්නේ නැහැ ඇයි විවාහ වුණේ නැති නිසා ඒක සැපයිද නැද්ද සැපයි ඉතින් අපි කියන්නේ අනේ අපිට තිය එච්චර පින කොහෙන්ද අපේ පින මදි වුණා අපි මේකට අහු වුණා දැන් නම් ඉතින් මහාන වෙන්න වෙන්නේ 60 පැනලා තමයි ඇයි ළමයි ඉන්න ළමයි ලොකු කරලා නේද බර ඇදලා අන්තිම හොඳ පණ ගිහිල්ලා රොඩ තමයි ඉතුරු වෙන්නේ අන්තිමට එතකොට අඩිය තියෙන දර නෙවෙයි තියවේ කියන වචන නෙවෙයි පිට වෙන්නේ සාගෑව සූ ගෑවෙනවා ඇයි දත් නැහැ බණ කියන්න බෑ දත් අස්සෙන් පිට වෙනවා භාවනා කරන්න බෑ නිින්ද යනවා ඈනුම් යනවා දැන් බණ හොඳ නැති නිසාම නෙවෙයි ආචිලට ඈනුම් යන්නේ වයස නිසා වයසට ගියාම දන්නේ නැහැ දෙපැත්තෙන් පිට වෙන අර පැත්තෙන් පිට වෙන මේ පැත්තෙන් පිට වෙන මොනයි වාත කොස්සට ගියාමත් වාත පිට වෙනවා නේ නමුත් වයසට ගියාම නිකනුත් පිට වෙනවා දැන් මේ ආචිලා සීයලා එහෙම වයසට ගියාට පස්සේ කවුරුත් බාර ගන්න කැමතිද ආරාධනා කරන එන්න අපේ ආරාණ්‍ය මහාන වෙන්න අපි බලා ගන්නම් කියලා කියන්න කැමතිත් නැහනේ ඇයි කියන්නේ ගෙදර හොඳම කාලේ ගෙදර හිටිය දැන් ඔන්නේ නෝ අපිට වද්දේ එහෙමනේ කියන්නේ ආන්නේ නිසා මේ තරුණ වයසේදී සාසනේ පැවිදි වුණා නම් ඒ පැවිදි වුණේ මොකටද සසර දුකින් මිදලා අපිට නිවණින් සැනසෙන්න ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලාට දරුවන්ගේ දුක නැහැ බිරිඳකේ කරදරයක් නැහැ කරදරේ මොකද්ද බිරිඳකේ දැන් බහුද්විතික් කියලා බමුණෙක් හිටියා දූල හත හත් දිනාම කසාද ඇරිලා ගෙදර ආව ළමයිත් එක්ක ඒ මදිර මෙයා ගමටම ණය වුණා මේ බමුණා වයසයි නෝන බැමිණි හරි වසයි මෙයා නිදා ගන්න උදේට හොඳට දැන් රැයට නිින්ද යන්නේ නැහැ මොකෝ මේ ගෑනු කෙනා පැදුර අවුවේ දාන්නේ නැහැ මකුණෝ මකුණෝ කාලා කාලා උදේ පාන්දර දැන් හොඳට නිින්ද යන්නේ නිින්ද යාගෙන කොට මේ ගෑනු කෙනා ලා පයින් ගහනවා ආ නැගිටිනු තමුසේ දැන් නිදා ගන්න වැඩ නැද්ද වතුර ගහනවා අනේ ස්වාමීනි මට නිින්දක්වත් නැහැ හරියට हरक टीक नैतिला कैले यान हरक कोई भाग्य तो नास में आठ पीठ वेन्न की लवील गहाक मुल शांत वेड इन देखा इला वेद अने स्वामी हाँ कुछ सपेन सतुटी अने मट तीन दुख ऐ मुखो दुख मगे हरक बान नैतिला मग एक हरें कसाद बंद धूल हद्दी को गिदर अरे नायका उदय पांद गिदरे नो ये मदर मैं निंदक अन्या मगे नोन मट पाइंग नोन लगर न दे पे नो इधर अणिते कंकर अच्छे किसी निधास कनट नहलू नितर वाकर नति दयाज्ञन मतलू किया मन दाने अणिवल बणपत बणकता तीन मंकी तरह वेप मे इतकोट ये खराचले दिन स्वामी सर तीन पईंगण गिट्टे नोद वतुरगा नोद ने हट हिते हेरी सतपेना पुलवांग कैम तीन भाई हिम सतपेन उदय हतर नगिल भावना कल वंदना कल हट जीवित गेवन एक खरदर ने बमुन गिनो अने उभुहांस मट तीन वद्य बमुन मट हराक नदी सामान सेपेन्नो बमुन मट नोन गिने नदी सामान सेपे निदागण बमुन मट दूल हद्दे नदी सामान सेपेन्नो किल भाग्य तो ना देश नाकर मेतुमा सरण्यनो अने स्वामी निवा महानगर गण महानगर अन्न बे नाय तीरणे नमुद बारगत इकगन अवरदू सी पेन मे अटवायत नमुद भावना कल राहत्ना हाउद ना बारगत्ते कोसरुलाइतुम कोसरुलाइतुम वील को अने स्वामी उपहास वहितांडेब मको नाइटी गेवल उपहास निवान दिन कोच्चर हों साधुख्य सत्पुरुष भावने ये एक राजवर हेम देवलुत् कर्लियाला बलण ये बहुदीतुक बमुन अरहत्ट पवा पत्र मेम पेन ने मुगद मे घी बंदने की आने दुखा पविध जीवित आने सेप हे बै हेमोट मेके रेंदेन्न पीनात् नह इनवा या नवा इनवा ये महान अद शिव प्रश्न आपने क्या मैत अब लंका भी ना हेम निका इन दिन गया मगद कर गमे खाडे पीले ने लज्ज करना लज्ज करना अरे बुरु में ना महान उन्नता बंद इन दिन इतने मेहे महान कसाद बंद अन्न दिन काट इड दिन इतने आपो ये शिवर मनुष्य टपे दुवे को दिन मेहे तीन दुर्वल का मत पैवे दिवी बुरु में तीन सुसुख मत में पैवे दिवे इकन अनिवार्य तरुण महान वेन्नो नीराटे इक नीतिया
අවුරුදු ගාන මහන්ලා හිටියොත්තර දුවෙක්ව කසාද බඳින්න දෙන්නේ අම්මලා. ඇයි යාලා දන්න මහන්ලා හිටියොත් ඒ හික්මීම යාට ලැබෙනවා. දැන් මේ ලංකාවේ ඉතින් මහන්ලා ඉන්නයි කැටි දැක්ක කොහොමද දුවෙක් නේ මොන ගෙදරකට වද්ද ගන්න හිතෙන්නේ නේද දුවෙක් දෙන්න තියා. ඇයි සිගරට් බොනෝ අරක්කු බොනෝ කරන්න පුළුවන් 10000 ආඩ ඔක්කොම පන්සල්වල කරනවනේ. ඒක නිසා තමයි මේ පාවෙලා තියෙන්නේ. හැබැයි බුරුමේ ඒ ස්වාමීන් වහන්සේ හරි සිල්වත් ගුණවත් ඒ කටයුතු වල යෙදෙන නිසා තමයි මේ මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු වල යෙදෙන නිසා පිළිගන්නේ. දැන් මේ හාමුදුරුව වැරදියට ඉන්න නිසානේ අපිට එපා වෙන්නේ. එන අපි හැමෝම එක මේ මනින් නැතුව සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන උන්වහන්සේලා කැප කිරීම දැකලා නේද අප සිත පහදවා ගන්න අමුතුවෙන් කියන්න ඕනේ මෙයා මේ අය පන්සල් කීයක් පහු කරන්ද මේ ආරන්ට එන්නේ. ඇයි ඒ ආවේ? සිත පැහැදුණු නිසා. පැහැදුණු සිතින් ඕන දන් දෙන්න. අපහැදුණු සිතින් දුන්නොත් අර කිව්ව වගේ විඳින්න ලැබෙන්නේ නෑ. දෙන්නම් වල දුන්නට වඩා නෑ. මොකද ආනිසංස අඩුයි. එහෙනම් ඔබ සතුට සිතින් පැහැදුණු සිතින් තමයි මේ සිල්වතුන් වහන්සේලා දිහා බලන්නේ. මොකද උන්වහන්සේලා සීලයක් ගුණයක් පිළිထාගෙන හුදකලා මේ වනසෙනසුනේ බණ භාවනා කරගෙන සසර දුකින් එතර වෙන්නයි මේ දිවාරය වෙහෙස වෙන්නේ. ඒකට උපකාරයක් වේවා කියලා තමයි බෙහෙට දවසේ ආහාර දාණය හදලා පූජා කරන්නේ. එහෙනම් ඒ සියල්ලම හෙට සාර්ථක වේවා සමෘද්ධ වේවා කියලාත් අපි ඔබට ආශිර්වාද කරනවා. එහෙනම් හිතන්න එපා පින්කම් පොඩි කියලා. පින කවදා හරි අපිට ආනිසංස විපාක ලබා දෙන. කොහේ විපාක ලබා දෙන? මනුස්ස ලෝකේ සිටු සම්පත් රාජ සම්පත් ලැබෙනවා. මනුස්ස ලෝකේ තියෙන ඉහළම සම්පත්තිය සක්විති රාජ්‍ය ලැබෙනවා. අහසින් යන්න පුළුවන් මුළු ලෝකෙම රජතුමා මෙතුමා. ගහන්න බනින්න ඕනේ නැහැ මිනිස්සුන්ට. පන්සිල් ගැන කියා දෙන විතරයි ඕනේ. හිතෝබද දේවල් කල්ප රුක්ෂවල පහළ වෙනවා. ආයි මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඒ තමයි සක්විති රජසැප. ඒකත් ලැබෙනවා අපිට පින් කළොත්. දෙව්ලොවට අධිපති දෙදෙව්ලොවට අධිපති රජතුමා සක් දෙව් රජතුමා ඒ පදවිය ලැබුණ මේ හැබැයි ලැබෙන්නේ පිරිමි අයට ගෑනු අයට මේ උපාසකම් වලට මොන ලැබෙන්නේ සිටු කෙනෙක් ළඟ වුණොත් සිටු කුමාරියෙක් වෙන්න පුළුවන් රජ කෙනෙක් ළඟ නම් රජ දේවියෙක් වෙන්න දැන් වැඩිපුර සැප රජතුමාට දේවියටද මොකද හිතන්නේ දේවියට තමයි සැප වැඩි ඇයි රජතුමා නඩු අහන්න ඕන වැඩට යන්න ඕන දේවි ගෙදර ඉඳන් හොඳට කාලා බීලා රජතුමාගේ ලැබෙන ඔක්කොම යාට ලැබෙනවනේ සැප විඳිනවනේ. එහෙනම් දෙවිවරු සතුටු වෙන්න ඕන. අපි උපාසිකාව රජකම් ලැබුණ නැහැ දුක් වෙන්න එපා. රජ කෙනෙක් අල්ල ගන්න විතරයි ඕන. අල්ල ගත්තට පස්සේ ජීවිත කාලෙම සැපෙන් ඉන්න පුළුවන්. එහෙනම් අල්ල ගන්න ඕනේ නැහැ. බලෙන් පිං කළොත් ඉබේටම රජකම් ලැබිච්ච තැනකදී බිසවක් වෙන්න බලන්න උදුම්බරා දේවි උදේන් රජතුමා දැන් ඔය පාරේ යනකොට මේ මිනිස්සයා කාලකන්ණිය විවාහ වෙනවා මේ ශ්‍රියා කාන්තාවත් එක්ක. රැයට මනමාලි ඇඳර නගිනකොට මනමාලිය බහින බිමට මනමාලි පැදුරට එනකොට මනමාලිය නගින ඇඳට දැන් මේ දෙන්න මංගල රාත්‍රි මොකද කළේ බිමට බහින උඩට නගින වෙන වැඩක් නැහැ දැන් මොකද මේ මිනිස්සේ කාලකන්ණිය පිනමදි පිනමදි කෙනාට අර රූපවත් ස්ත්‍රියත් එක්ක එකට ජීවත් වෙන්න බෑ උදේම මොකද කරේ මේ ගෑණිය කොහොම හරි බේරෙන්න ඕනේ කියලා ඉක්මනට ඉක්මනට ගියා ගමන යන ගමන් ගිහිල්ලා දිඹුල් ගහක් දැක්ක දිඹුල් ගහනකල දැන් දිඹුල් කනවා කවුද කාලකන්ණි මිනිස්සයා අර ගෑනු ළමයාත් කියන අනේ තමුසේ දිඹුල් කන්නේ මටත් දෙනව. ආ තමුසේ රොන්න කඩා ගන්න. මට දෙන්න බෑ කියලා මෙයා බැහැලා යන්න ගියා. දැන් මනමාලි ගහර නැංගා. ආපෝ යන්තම් බේරුණා කියලා මොකද කරේ? කටු ටිකක් ගෙනාලා ගහ වටේට ගැහුවා. ඇයි මනමාලිට බැහැ ගන්න බැරි වෙන්නේ? බොහොම ලස්සන පුණ්‍යවන්ත කුමාරිකාව. හැබැයි මේ මිනිස්සයාගේ පින මදිකමට එයාට එපා වුණා. දැන් එයා පැනලා ගියාට පස්සේ උන්නේන රජතුමා. බලනකොට උදුම්බරා මනාලි කොහෙද ඉන්නේ? උදුම්බරා ගහ අහලා ඇතිනේ සින්දුවකුත් ඒ ගහ උඩ ඉන්නකොට තමයි රජතුමා දැක්කේ කිව්වා අස්වාමිකද සස්වාමිකද බලන් ඉන්න ගින් ඇවෝ ඒ කාලේදී රජවරු බලෙන් කැන් දන්නේ නැහැ කුමාරිකාව කසාද බැලලා නම් ගන්නෙ නැහැ අන්තපුරේ බැලලා නැත්තම් කැන්ද ගන්නවා අන්තපුරේ කොහොමද දන්නවනේ සිය ගණන් දහස් ගණන් කුමාරිකාව ඉන්නවා දැන් මේ අලුත්ම එක්කෙනා කවුද උදුම්බරා දේවි කිව්වා අර මගේ මිනිස්සු තමයි දුර ඉන්නේ කියලා ගින් ඇවෝ අපෝ මේ මගේ ගෑණියෙන් නන්නේ මගේ පෙත්තනින් අයිතිකාරෙන් නැහැ කියන සායනේ අපි වඩම්මගෙන යමු කියලා අභිෂේක කළා මෙතුමිය දැන් බලන්න පින තියනවා නම් ගහේ හිටියත් සැප ලැබෙනවද නැද්ද ඒක මං කිව්වේ කොහේ හිටියත් තමන් පින් කරනා ලැබෙනවා මල්ලිකා දේවී කියන්නේ දුප්පත් කාන්තාව පිට්ටු ටිකක් පූජ කළා භාග්‍යවතුන් වහන්සේට කුම්මාස පින්ඩ ජාතකයේ තියෙන මෙතුමිය කරු පින කොසල රජතුමා යුද්ධෙට ගිහිල්ලා අජාසත් කුමාරයාට පෙරදිලා දුකසේනවා උයනට මෙයාලා සෙල්ලම් කරගෙන ඉන්න ගෑනු ළමයිත් එක්ක මේ තරුණි අනිත් කුමාරිකාවට පැනලා යනවා බයට මෙයා බය නැහැ හිටියා ආවට පස්සේ රජතුමා කියන මහන්සිය කියලා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කිව්වා මෙතුමේ මේ
තමන්ගේ උකුලුවට නිදි කරව ගන්න රජතුමා. අන්න ඒකට පහදිලා රජතුමා මොකද කරන්නේ? හවස්වරු මෙයාව කැන්දන කොට මල්ලිකා මාලිගයට කැන්දනවා. දැන් කලින් දුප්පත් කෙල්ලෙක් ඊළඟ දවසේ අගබිස. මොකද හේතුව? පින. මොනයි පූජකලේ? පිට්ටු. කාටද? උදේ පූජ කරා භාග්‍යතුන් වහන්සේට පිට්ටු. හවස ලැබුණා අග්‍ර මහේසිකාවක් වෙන. එනම් පින ගැන හිතන්න. පින ආනිසංස ගල උඩ හිටියත් ලැබෙනවාලු. කොහේ හිටියද? ගල උඩ හිටියත් ලැබෙනවලු. එහෙනම් ඉන්න තැන බලපාන්නේ නෑ. පින් කරලා තියෙන හිනා වෙලා සතුටෙන් ඉන්න අපිට ලැබෙනවා. අඬන්න ලැබෙන්නේ ඇයි වැඩි? පින මදි නිසා. එල්ලගත්තු මූණෙන් ගෙවල් වල ඉන්නේ ඇයි? පින මදි නිසා. මේ අපි නිතරම බණ කිය කී සතුටින් ඉන්නේ අපේ පිනක් වැඩියෙන් අපි කරපු නිසානේ. හැමෝටම මෙහෙමනේ බණ කියන්නේ නේද? හැමදාම පින්නේ රැස් කරන්නේ. එහෙනම් ඔබ ඒක සතුට වෙන්න අනුමෝදන් වෙන පින ගැන හොඳට පැහැදෙන්න. පින් කළොත් අපිට කවදාවත් සසර ගමන වරදින්නේ නැහැ. එහෙනම් දිව්‍ය මානසික සැප විඳලා කවදා හරි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඇසුරු කරන් තව තවත් දාන ආදී පෙරණු පුරාගෙන පෙරුම්දම් පිරිච්ච දවසේදී අමා මහ නිවණින් සැනසෙන්නත් මේ පින හේතු වෙනවා. එසේනම් මේ අපේ ධර්ම ශ්‍රවණය මේ දානමය පින අපට නිවන් සුව පිණිස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. එහෙනම් වරදින්නේ අපිට අනිවාර්යයෙන් මේ පින නිවනටම හේතු වෙනවා කියලා අපි සතුටු වෙන්න ඕනේ. එහෙනම් එතන තමයි අවසානේ. එහෙමනම් ගොඩක් වෙලා බණ ඇහුවා. ඉතින් මේ පැය එකක් විනාඩි කාලක් තරම් වෙලාවක් ධර්මය ඇහුවා. ඉතින් මේ සෑම වෙලාවක් තිස්සේම සනයක් සනයක් පාස ඔබට කුසාසිත ඇති වුණා. ඉතින් රැස්වෙච්ච පින මෙච්චරයි කියලා කියන්න බෑ. ප්‍රඥා පාරමිතාවක් වුණා. කල්ප නමයක් සුගතිය යන්න මේක හේතු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම ආරාධනා කරපු කෙනාට කල්පටක් ආනිසංස ලැබුණා. ඉතින් මේ උපාසක මහත්තය තමයි ආරාධනා කළේ. අනිත් අයටත් ඒ යට ගන්න ආසන සාදු කියලා අනුමෝදන් වෙන්න. දැන් මේ අනිත් සාදු කියපුවාටත් ඒ යට අයිමත් ඔන්න ලැබුණා. 8යි 9යි කීයද? කල්ප 17යි. දැන් බණ අහන්න බැරි වෙච්ච කෙනෙකුට හෙට මේ බණ ටික කියලා නැත්නම් අපි හොඳ බණක් කියව කියලා සතුටු කෙරෙව්වොත් එයාට මහා කල්ප එකක් ආනිසංස ලැබෙනවා. 17යි කී? 18යි. මට දේශිතෝච අසංඛ්‍යෝ. මට සංඛ්‍යාවක් නැහැ, ගණනක් නැහැ. අනන්තයි අප්‍රමාණ. මොකද මම බණ කිව්ව නිසා තමයි ඔබ ඇහුවේ. මම බණ කිව්වේ නැත්තම් අහන්න ලැබෙන්නේ නැති නිසා. එහෙනම් දේශකයන් වහන්සේට අසංඛේයයි අප්‍රමේය. හැබැයි ඒක ගන්නත් කපටි ක්‍රමයක් තියෙනවා. කොහොමද? සාදු කියලා අනුමෝදන් වෙනවා. එච්චර වෙන කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ බණ කිව්වා අනේ සාදු සාදු අපිත් අනුමෝදන් වෙනවා කියලා සාදු කියන්නේ. එතකොට ඒ අසංඛ්‍යත් මේ අයටත් ලැබෙනවා. හොඳයි. ඒක එනවා පිනක් කරනකොට අපිට තියෙන සාදු කියලා අනුමෝදන් වෙන්න විතරයි. සතුටු වෙන්න. සාදු කියන බැරි නම් සතුටු වෙන්න. අනේ කොච්චර දෙයක්ද මේ ස්වාමීන් වහන්සේලා මේ මහන්ලා ගුණ පුරණකනේ අපිට නම් මේ පවට බැරි වුණා. උන්වහන්සේලා පැවිදුණා නේද කියලා සතුටු වුණොත් අන්න අපිට ඒ පිනත් ලැබෙනවා. එහෙනම් ප්‍රාර්ථනා කර අද බැරි වුණත් ලබන ආත්මෙ නම් ඔය 64 මායමට අහු වෙන්නේ නෑ. මං ආයේ ඊළඟ ආත්මෙම මම මහන්න කියලා පිරිමියට හිතන්න පුළුවන්. කාන්තාවට හිතන්න පුළුවන් පිරිමින්ගේ මායම් ගන්න තව ගණන් කළ නැහැලු. ඒ අනන්ත අප්‍රමාණ මායම් වලට අපි අහු වෙන්නේ නැහැ. අපිත් කවදා හරි මහන්න වෙනවා කියලා කාන්තාවන්ටත් හිතන්න පුළුවන්. කවුරු දැකලාද? සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා දැකලා. එන සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද නෙවෙයි මතු මැත්තේ පැවිදි වෙලා සැපසේ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. දැන් කොච්චර සැපද ගියොත් භික්ෂුන් වහන්සේට සැප මේ බලන් තියෙනේවා. දානේ දුරින්නම් හදාගෙන එනවා. පාත්‍රයනම් පල්ලෙහාට එන්න විතරයි තියෙන්නේ. එනකොටම දානේ බෙදෙනවා. සිවුරුත් ගෙනල්ලා දෙනවා. මේ කුටිත් ලක්ෂ ගණන් වියදම් කරලා හදලත් දෙනවා. ඔක්කොම උඩට පෑන් යටට තව පෑන් ඕන ඉවත් තියෙනවා. තව එක එක පෑන් වර්ග තියෙනවා. ඕවත් දාගෙන හොඳ ලොකු ඇඳන් ලැබෙනවා. මෙට්ට ලැබෙනවා. කොට්ට ලැබෙනවා. හොඳට සැතපෙන්නත් ලැබෙනවා සනීපෙට. ඒතර සෑම දෙම තියනවද නැද්ද ඔබට තියෙනේවා? තියෙනවා. එක දෙයක් නැහැ. පංචකාමයන් නැහැ. හැබැයි අරගේ අඩුවකුත් නැහැ. ඒතර සුවසේ ජීවත් වෙනවා. හිතස් සුවපත් වෙනවා. නිදහසෙත් ඉන්නවා. බණත් කියනවා. පිනුත් කරගන්නවා. නිවනුත් දකිනවා. එහෙනම් මේක කොච්චර වටිනවද කියලා ඔබ සාදු කියලා අනුමෝදන් වෙනවා.